පරීක්ෂාව හතරක් තියෙනවා කිව්වනේ. මොනවද ඒ හතර පුතේ? එකක් තමයි ඒකක පරීක්ෂාව. ඒකක පරීක්ෂාව අපි ඉංග්‍රීසි වලින් කියනකොට යුනිට් ටෙස්ටින් කියනවා. යුනිට් ටෙස්ටින් දෙවෙනි එක තමයි මම කතා කරගලා හිටියේ සමස්ත පරීක්ෂාව. අපි ඉංග්‍රීසි වලින් කියනවා ඉන්ටග්‍රේටඩ් ටෙස්ටින් කියලා කියනවා. අංක 3 තමයි පද්ධති පරීක්ෂාව. පද්ධති පරීක්ෂාව අපි ඉංග්‍රීසි වලින් කියනකොට සිස්ටම් ටෙස්ටින් කියනවා. අංක 4 තමයි ප්‍රතිග්‍රහණ. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව අපි ඉංග්‍රීසි වලින් කියනකොට පරිශීලකයා උත්සාහ කරන පරීක්ෂාව නේද? ඒකට අපි කියනවා एक्सेप्टेंस टेस्टिंग. एक्सेप्टेंस टेस्टिंग ने क्या बिली के नहीं मुझे एक्सेप्टेंस बिली के नहीं मुझे सागर परीक्षा में एक्सेप्टेंस टेस्टिंग बिली के नहीं मुझे सागर परीक्षा इरा से वाला ना माता कहती बुद्धि मामा वारंट करा मेवा मैंने में एक तो परीक्षा व पद्धति परीक्षा समस्त परीक्षा के पद्धति अभ्यंतर ने बारा ඕකට මම නමක් කිව්වා white box testing කියලා කිව්වා. පද්ධතිය අභ්‍යන්තරය හොයලා බලන්න white box testing එකක් සිංහලෙන් කියනවා ශ්වේත මංජුසා පරීක්ෂා. ඊට පස්සේ මෙන්න මේක ප්‍රතිග්‍රහණ පරීක්ෂණ පද්ධතිය අන්තිම එක නේද? මේක සමස්ත පරීක්ෂා අංක 2 සමස්ත පරීක්ෂා අපි ඉන්ටග්‍රේටඩ් ටෙස්ටින් කියලා කියන්නේ. මේකට කියනවා බ්ලැක් බොක්ස් ටෙස්ටින්. බ්ලැක් බොක්ස් ටෙස්ටින් ඉංග්‍රීසි වලින් කියනවා අපි සිංහලෙන් කියනවා කාල මංජුසා පරීක්ෂාව කියලා අපි කියනවා. මම පොඩ්ඩක් බලමු නේද අපි ඉස්සෙල්ලාම කිව්වා මංගිතන දෙවෙනිකෙන් අපි නතර කරේ ඒකක පරීක්ෂා. මොකද කරන්නේ? තනි ඒකකය වෙන වෙනමගෙන පරීක්ෂා කරනවා කියලා කිව්වා. ඉංග්‍රීසි වලින් කිව්වා ඒකට යුනිට් ටෙස්ටින් කියලා. එහෙනම් අංක 2 ලියා ගන්න. 2 කිව්වා මං හිතන අපි ඒකක සියල්ලම තනි ඒකකයක් ලෙසගෙන පරීක්ෂා කරනවා. එහෙම නේද කරේ? ඒකක සියල්ලම තනි ඒකකයක් ලෙසගෙන පරීක්ෂා කරා අපි ඕකට කියනවා समस्त परीक्षा इंटग्रेटेड टेस्टिंग की लगती है. इन अंक तुन लिया करना पद्धति परीक्षा अंक तुन अभी देखा लिखने का कराने के हरने देखा लिखो बात करने तुन पद्धति परीक्षा लिया कम ही किया था तेरे में पद्धति ये ආදාන ලබා දෙමින් පද්ධතියට ආදාන ලබා දෙමින් අපි ඉන්පුට්ස් දෙනවා. පද්ධතියට ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදානයන් ලැබේදයි පරීක්ෂා කරන්න. පද්ධතියට ආදානයන් ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදානයන් ලැබේදයි පරීක්ෂා කරයි. යටින් ලියා ගන්න අංක 4 ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව पद्धति परीक्षावे अवसान अधियरवन मेर
පද්ධති පරීක්ෂාවේ අවසාන අධ්‍යයනය මෙය භාවිත කිරීමට අවස්ථාව ලබා දී භාවිත කිරීමට අවස්ථාව ලබා දී කැමැත්ත අකමැත්ත ලබා ගැනීම සිදු කරයි කැමැත්ත අකමැත්ත ලබා ගැනීම සිදු කර හරියට වාහනයක් හදලා ඉවරලා අයිතිකරට පදින්න දින වාහනේ ඩ්‍රයිව් කරන්න දින එයාගේ කැමැත්ත ගන්න අන්න ඒක තමයි කැමැත්ත අකමැත්ත ලබා ගැනීම සිදු වෙනම් පද්ධති පරීක්ෂා මේක නම් පුතේ පිළිලින් පුළුවන් වෙන්න ඕන ඒකක පරීක්ෂාව සමස්ත පරීක්ෂාව පද්ධති පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ඒකක පරීක්ෂාවේදී ඒකක තනිවගෙන පරීක්ෂා කරා සමස්තකයේදී ඒකක සියල්ලම එකතු කරලා පරීක්ෂා කරා පද්ධති පරීක්ෂාවේදී ඉන්පුට්ස් දාලා අපේක්ෂිත අවුට්පුට් එනවද කියලා බැලුවා අවසාන වශයෙන් ප්‍රතිග්‍රහණකේදී එයාලට භාවිත කරන්න දීලා එයාලගේ කැමැත්ත අකමැත්ත ලබා ගන්න ඒකට කියන අපි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව අවසාන අධීරයක පිළිවෙලින් මතක තියෙන්න ඕන ඉඳ තියෙනවා නම් තියෙන්න ඇති නේ ගුණෙලිවේ දකුණු පැත්තේ මෙහෙන් හරි කමන්නේ නැහැ මේ පැත්තෙන් හරි කමන්නේ නැහැ ලියා ගන්න නැත්නම් පහලින් හරි කමන්නේ නැහැ මේ හංක 6 8 තුන ශ්වේත මංජුසා පරීක්ෂාව මාතෘකාවක් white box testing කියලා කියන්නේ ශ්වේත මංජුසා පරීක්ෂාව ශ්වේත white box testing ශ්වේත මංජුසා පරීක්ෂාව लिया करने के यातते मेहदी मेहदी पद्धतिये मेहदी पद्धतिये अभ्यंतर क्रियाकारित्व मेहदी पद्धतिये अभ्यंतर क्रियाकारित्व विमसा बलत මෙහිදී පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය විමසා බලයි. ඒකක කමා සමස්ත කමා පද්ධති. ඒකක සමස්ත පද්ධති. යන පරීක්ෂාවන් ත්‍රිත්වයම ඒකක සමස්ත පද්ධති යන පරීක්ෂාවන් ත්‍රිත්වයම ශ්වේත මංජුසා පරීක්ෂාවට අයත් වේ. ශ්වේත මංජුසා පරීක්ෂාවට අයත් වේ. එහෙනම් ඒකක පරීක්ෂාව සමස්ත පරීක්ෂාව පද්ධති පරීක්ෂාව කියන තුනමයිති කාටද ශ්වේත මංජුසා පරීක්ෂාව මම මෙහෙම කිව්වොත් එහෙම කේතයන් වල දෝෂ හොයන එක මොකටද ආයිද? ඇයි ලක්ෂිත මොකෝ සිග්නල් නැතුණා? මම කිව්වේ ඒකක සමස්ත පද්ධති යන පරීක්ෂාවන් ත්‍රිත්වයම ශ්වේත මංජුසා පරීක්ෂාවට අයත් වේ. හරි නේද මුතේ ලියුවා නේද? එනම් පද්ධතියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන මොන පරීක්ෂාවේද ශ්වේත මංජුසා පරීක්ෂාවයි. එනම් ඒකක සමස්ත පද්ධති වලින් කරන්නේ අපි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය වෙන එක. ඒක නිසා ඔය ඒකක පරීක්ෂාව සමස්ත පරීක්ෂාව පද්ධති පරීක්ෂාව යන ත්‍රිත්වයමයි දෙන්නේ කාටද ශ්වේත මංජුසා පරීක්ෂාවට. එනම් මට මෙහෙම කියන්න කේතයන් වල වැරදි හොයලා ඒක නිවැරදි කරන මොන පරීක්ෂාවයිදී කාල මංජුසාවටද ශ්වේත මංජුසාවට ශ්වේතද කාලද කියන පුතේ ශ්වේත මංජුසා ශ්වේත මංජුසාවයිදී මොකද ඒක අභ්‍යන්තරයිදී කෝඩ් ටෙස්ට් කරන එක කෝඩ් කරන එක ඒව ඔක්කොම තියෙන්නේ අභ්‍යන්තරයේදී ඒවා ඒවා ශ්වේත මංජුසාව අපි දු කාටරි පාවිච්චි කරන්න දිලා එයා එයා එකට කැමති වුණා. එහෙනම් ඒ වගේ පරීක්ෂාවක් අපි කරන්නේ කාල මංජුසා. එහෙනම් පද්ධති පරීක්ෂාවේ අවසාන අධීරය තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව.
एक दिन पद्धति अभ्यंतर क्रियाकारित्व निवेय बराने पद्धति बाह्य क्रियाकारित्व एक लेकिन ना भी ब्लैक बॉक्स टेस्टिंग की लाभ की ना इंग्लिश और एना मार्ग कावल या गंडर काल मंजुषा परीक्षाव काल मंजुषा परीक्षाव लिया गंडर पद्धतीय बाहिर क्रियाकारित्व परीक्षा करें पद्धतीय बाहिर क्रियाकारित्व परीक्षा करें बाहिर क्रियाकारित्व परीक्षा करें एमनिसा प्रतिग्रहण परीक्षा एमनिसा प्रतिग्रहण परीक्षा सही गाइस कहलो यदि पद्धति बाहिर क्रियाकारित्व विमसा बलय एतम परीक्षा कराय बाहिर क्रियाकारित्व परीक्षा कराय एमनिसा प्रतिग्रहण परीक्षा प्रतिग्रहण परीक्षा काल मंजुषा परीक्षा अयत्वेमनिसा प्रतिग्रहण परीक्षा काल मंजुषा परीक्षा अयत्वे हरेण ओय परीक्षावन हतरणे मतदेन्नोन श्वेत मंजुषावत मतदेन्नोन काल मंजुषावत मतदेन्नोन ब्लैक बॉक्स टेस्टिंग एंड व्हाइट बॉक्स टेस्टिंग के अधिकार अभ्यंतर बलाने मुकद्द बाहिर क्रियाकारित्व तो बलाने मुकद्द ने මේ වගේ කාර්යයන් මතකෙ තියෙන්නේ හරිනේද ලිව්වා නේද ඔයාලා එහෙනම් මොන්න දැන් අපි හදලා ඇඳලා පරීක්ෂා කරලා ඉවරයි දැන් ස්ථාපනය කරන්න යන්න මේකට පද්ධතිය පිළිපදවීම කියනවා ස්ථාපනය කියනවා ඉම්ප්ලිමන්ටේෂන් කියනවා ක්‍රියාත්මක කරනවා විවිධ නම් වලින් ස්ථාපනය කියලාත් අපි යොකට කියන දැන් පුතේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම හතරයි එකක් තමයි ඍජු ක්‍රියාත්මක කිරීම අපි ඉංග්‍රීසි වලින් කියන ඩිරෙක්ට් ඉම්ප්ලිමන්ටේෂන් සමාන්තර ක්‍රියාත්මක කරන අපි ඉංග්‍රීසි වලින් කියන පැරලල් ඉම්ප්ලිමන්ටේෂන් නියම ක්‍රියාත්මක කරන අපි ඉංග්‍රීසි වලින් කියන පයිලට් ඉම්ප්ලිමන්ටේෂන් පියවර වශයෙන් ක්‍රියාත්මක කරන අපි කියනවා මට මතක ෆේස් ඉම්ප්ලිමන්ටේෂන් ෆේස් කියලා අපි කියන අදීරෙන් අදීරෙන් හොඳම උදාහරණයක් දැන් ලංකාවේ මේ දවස්වල තියෙනවා ऋजु क्रियात्मक करने गिहिल्ला ओलवे इंदला ऐतेजन में ऐंदुम नेतुओ नान सिद्धिया किया नाता ऋजु क्रियात्मक करने गमोकाद्दे ए सिद्धिया ओलवे इंदला नान मोकाद्दे बुते ए सिद्धि में ऋजु क्रियात्मक करने गिहिल ओहरा वेरी गुड ओहरा दम बुते मेह मने मेह पद्धतिया स्थापने करने अनुकूल बुते मेह एकसरेट करने හොඳ දෙයක් කි මතර පොහොර දා පොහොර මගේ මතේ නම් රසායනික පොහොර වලින් අපි පුළුවන් තරම් අයින් වෙලා අපි ඔය කතා කරන කොම්පෝස්ට් වගේ කියලා යන්න පුළුවන් නම් ඉතාලම හොඳයි ඉතාලම හොඳයි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කිසි කතාවක් නැහැ ඒක හොඳයි හැබැයි හොඳ දෙයක් වුණත් කරන විදියක් තියෙනවා හොඳ දෙයක් වුණත් කරන විදියක් එතකොට පද්ධතියක් පිළිහිටවද්දි පුතා ඍජු කරන්න පුළුවන් දැන් නියම දැන් අපි හිතමු උදාහරණයක් मनोहर सरल उदाहरण गेदर गेदर लाइट अभी मैनुअल स्विच तम अभी स्मार्ट होम कर दूरस्थ उदागर एक फोन हरी स्मार्ट वॉच हरी हदलाइए गेदर पास दिन ओके गई स्कूल गेदर मैं गेदर मैं गेदर मई पेट्रोल मई का प्रश्न उदाहरण क्षणिको वालनाशको वाल मेरनवाजुअल अनेक समय सामने वर्ग
ඔය නිකන් කොම්පෝස්ට් වල ගැලපෙන බීජ වර්ග නෙවෙයි ලංකාවේ තියෙන්නේ ඒවා තනිකර කුරු රසායනික වලට හුරු වෙච්ච බීජ වර්ග කියන්නේ ගෙන්නන ඒවා නේද අර මෙලේෂියන් වට්ටක ගියයි අර වට්ටක ගියයි මේ වට්ට ඔක්කොම එහෙමනේ ඔක්කොම හයිබ්‍රිඩ් නේද එතකොට ඒවා මේ නලව නලව වවන්න පුළුවන් උපෝග නෙවෙයි එතකොට ඒවා අර කිනා වගේ ඔය පොහොර වලට රසායනික වල හුරු වෙච්ච දේ එතකොට ඒ වගේ එකට ගැලපෙන්නේ නැහැ ඔ ඩුබායි වට්ටක ගිනව නේද තියනවා නේද මෙලේෂියන් වට්ටක කියලා ඒක නිසා ඒවා ගැලපෙන්නේ විජු නෙවෙයි ඉතින් ඇත්තරම මෙන්න මේ වගේ මගෙනම් මතේ වඩා ගැලපෙන්නේ නියම ක්‍රියාත්මක කරව පොහොර ප්‍රශ්නේ. තමයි පොහොර ප්‍රශ්නේ මේ මේ පියවර හදලා කියලා දෙන්නේ. දැන් හිතන්න මෙහෙම. ඔය පුතේ නියම ක්‍රියාත්මකකරණය කියන්නේ දැන් ඔනිසර් විජුක කියලා දෙන්නම්. විජු කියන්නේ පැවතුන ක්‍රමය සම්පූර්ණයෙන්ම නවත්තලා දාන. අලුත් එක හඳුන්වා දෙන්න. දැන් උනේ ඒකනේ. කිව්වා ගොවියන්ට අමේ පාරේදලා පොහොර දෙන්න හදපව් මොකද संपूर्ण එතකොට ඒ වගේ දෙයක් ඔය පොහොර වගේ එකට ගැලපෙන්නේ නැහැ අපේ කෘෂිකර්මක කියන ඒ පද්ධතිය සිස්ටම් එකට ඔය වගේ එකක් ඍජු ක්‍රියාත්මකකෙ කොහොමත්ම ගැලපෙන්න අනික හේතුව අපි කොම්පෝස්ටින් හැදුවා කියන පොතේ හරියට ඍජු දාලා හරිය හැදුවා 100 100ක් අපි කොම්පෝස්ටින් ඍජු නෙමෙයි පස්සේ හැදුවා කියන්නේ එතකොට පොතේ කැරට් කිලෝ රුපියල් 2000ක් විතර නෙමෙයි වියදම වැඩිනේ ගොවියට ගොවියට වියදම වැඩි වෙනකොට මිලක් තියෙනවා 2000ට පුළුවන් තරම් කැරට් කිලෝ එකක් ගන්න ඕක තමයි ඇත්ත පළදා වඩුයි වියදම වැඩි එතකොට කොම්පෝස්ට් වලින්ද වැඩි වෙනවා. එතකොට මිනිස්සු මොකද කරන්නේ? කෘමිලා කෘමි හානිය වැඩි. එතකොට මිනිස්සු කරන්නේ අවුට්පුට් එක වැඩි කරනවා ගොවියා. ගොවියා වැඩි කරනවා, වෙළෙන්ද වැඩි කරනවා. අවසානයේ අපිට නිසා ඍජු ක්‍රියාත්මක කරන දේ උනම අපි පාඩම අඩංගු ඍජුකේදී කරන්න පුතේ. පැවතුන පද්ධතිය සම්පූර්ණ නවත්තලා දාලා නව පද්ධති ක්‍රියාත්මක කරනවා. ඔන්න ඕකේ ගැටලුව මොනවාද? දැන් අපි අර සිද්ධියක මොනවද දැන් ඕක පස්සේ ඍජු කියන්නේ. අපි අලුත් එකට හුරු නැහැනේ මිනිස්සු. අලුත් පදිර හුරු නැහැ. එතකොට පළවෙනි ගැටලුව තමයි අලුත් අකට හුරු නැති නිසා මිනිසු අකමැති වෙන්න පුළුවන්. හොඳ වුණත් අකමැති වෙන්න පුළුවන් මේක ප්‍රශ්න. අනික තමයි නව පද්ධතියේ දෝෂෙන්න පුළුවන්. ඒ දෝෂ මතුවේදී මොකද වෙන්නේ අපිට පරණ එකට ආය යන්නත් බෑ. දැන් ඕක කෘමිනාශක එපා කියලා අරලාගෙනා පරණ එකට යන්නත් බෑ. ඒක ශනිකව යන්න බෑනේ පුතේ මම. ඒකයි මම කිව්වේ. මේක රටක් මහ රටක් නේද? රටකට පුතේ ඔය ශනිකව කරන්න බෑ. ඒකවල ක්‍රියාත්මක කරන්න එන වීඩියෝ එක හැබැයි මේවා ඍජු එකේ වාසියක් තියෙනවා ඉක්මනට කරන්න පුළුවන් මම පොහොර ප්‍රශ්නේ නෙවෙයි අපි දුමු උදාහරණ පාසලේ පුස්තකාලයේ සඳහා අපි කරන්නේ පරණ තිබුණ අයින් සිස්ටම් එක අයින් කරලා මැනුවල් සිස්ටම් එකකට උන පරිගණක පාද දෙකක් ගෙනවා දැන් එන ඍජු ක්‍රියාත්මක කාර්යක්ෂමයි පරණ එක අයින් කරලා අලුත් එක දැම්මම ස්පීඩ් යනවා අවුල මොකද්ද ආරක්ෂාව අඩුයි ඒ හේතුව බැරි වෙලාවත් පරණ අලුත් එකේ දෝෂයක් ආවොත් අපිට පරණයකට ආය යන්න විදිහක් නැහැ මොකද අයින් කරලානේ ඒක දැන් මේ පරණේ කියන අපිට ගොවි ප්‍රශ්නේ පරණ එක අයින් කරා මේක එහෙම කරන්න බෑ විසඳුමක් තමයි මෙන්න මේකේ අවුල නිසා සමාන්තර කරන්න ඕන මොකද සමාන්තර කිරි කරන්නේ පරණ එකක් තරන් යනවා අලුත් එකක් තරන් යනවා ක්‍රම දෙකම කරනවා ක්‍රම දෙකටම කරනවා අරගෙන ගිහිල්ලා අලුත් එකට හුරු වුණයින් පස්සේ ඒක දෝෂ නැත්නම් අපිට පරණ එක නවත්තලා දාලා අලුත් එක අරන් යන්න ඕනේ එක සමාන්තර කිරි මොකද කරන්නේ පද්ධතියින් දෙකම ටික කාලයක් එකවර ක්‍රියාත්මක කරලා අලුත් එක හොඳ නම් ඒකේ දෝෂ නැත්නම් අපි අලුත් එක දිගටම ක්‍රියාත්මක කරා. හැබැයි දෙකම එකවර අර යන්නේ නැහැ ඉතින් තේරුම්න්නේ නැහැ. ඒක සමාන්තරයි. හැබැයි පොහොර ප්‍රශ්නේම සමාන්තර ගැලපෙනවා. පුළුවන් අවුලන්නේ දෙකම කරන්න පුළුවන් රටේ දිගටම අවුරුදු 50 100ක් කර ප්‍රශ්න නැහැ. හැබැයි පුස්තකාලේ කියමු මැනුවල් එකයි ඉන්ෆෝමේෂන් අලුත් එකයි දෙකම අර යන එක බොරු වැඩන්නේ පුස්තකාල පදේ. ගොවි ප්‍රශ්නේ සමාන්තර දිගට අවුරුදු 100ක් කරත් ප්‍රශ්නයක් නැහැ. දෙකම කරනවා ගොවි සමහරව කොම්පෝස්ට්ලින් හදනවා, සමහරව රසායනික වලින් හදනවා. අවුලක් නැහැ ඒක. හැබැයි පුස්තකාල පදේරිම සමාන්තර ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැලපෙනවා. මගෙ දිග ගැලපෙනවා දිගටම කරන්නේ ගැලපෙන්නේ නැහැ. අපි සාමාන්‍ය පරිගණක පාදක පදේරිද සමාන්තර කියන පොතේ දිගටම අවුරුදු 100ක් කරා යන එක නෙවෙයි. මාසයක් දෙකක් අවුරුද්දක් ක්‍රියාත්මක කරලා අලුත් එකට හුරුමයන් පස්සේ පරණ එක නවත්තන එක තමයි සමාන්තර කියලා අපි කියනවා. ඒක ජීවිත කාලෙ දිගට මරයි යනවා කියන එක නෙවෙයි පටල ගන්න එපා. ඔන්න ගොවියෝගේ ප්‍රශ්නයට ගැලපෙන්නේ නම් නියම ක්‍රියාත්මක කරනවා. මොකද නියම කියන්නේ පයිලට් ඉම්ප්ලිමන්ටේෂන්. ඒක උඩ කරන්න තිබුණේ මේ රජය මට හිතෙන්නේ මන්නේ කියලා. මම මහලු වුණේ ප්‍රඥාවන්තයෙක් නෙවෙයි ඔය ආන්දෝලන මිනිස්සු කරා.
මට හිතන දේ අපිට තිබුණා පුතේ දැන් උදාහරණයක් දඹුල්ල අනුරාධපුර වගේ ඒකෙත් අක්කර කීපයක් අපිටම අක්කර 200 ගාන වගේ තෝරගෙන මෙන්න මේ 200 200 තැන් තැන් කීපක අමුරලේ තෝරන අක්කර 200ක් කියලා තෝරගෙන මේ තැන්වල විතරක් කාබනික වවන කාබනික වගාව කරන හැම රටේම නෙවෙයි රටේ තෝරාගත් ප්‍රදේශවල තෝරාගත් අක්කර ප්‍රමාණය රජයෙන් වවන ඒවට ගොවියොන්ට රජයට කැලිකුණක් ඔයාලට කාබනික පොහොර දෙන්න පුළුවන් අවශ්‍ය උපදෙස් ලංකාවට කරන්න කියන ප්‍රශ්නේ මුදේ ඒතර කීප තැන් කීපෙන් විතරක් කරන කොට ගොවි ජන සේවා නියෝජිත දාලා උපදෙස් දෙන්න පුළුවන් නේ එතකොට රජයේ සම්පූර්ණ බලය බර දෙන්න පුළුවන් මේ තැන් තුනට උදාහරණයක් මේ ඊළඟට වවලා බලන අවුරුද්දක් එතකොට ලංකාව අනිත් පැයට භූමි දෙනවා භූමි නාශක ඒවා යනවා මේ විදිහට පරණ පරණ ක්‍රම අනිත් තැන් වල යනවා අලුත් තැන් තුනකට විතරක් අලුත් එක දැන් උදාහරණයක් එන තෝරාගත් කොටසකට විතරක් අලුත් එක කරලා බලන්න ඒක සාර්ථක කරන් මොකද කරන්නේ ආයේ තැන් තැන් වල නේ මුළු ලංකාවම දාන්න ඒ වගේ එහෙනම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ නිවැරදිද කියලා හොයලා බලන්න අපි එක් කොටසකට පමණක් ක්‍රියාත්මක කරලා බලමු ඒක සාර්ථක නම් මුළු පද්ධතියම දාන්න පුළුවන් අපිට මෙන්න මේකට කියනවා නියම ක්‍රියාත්මක පයිලට් ඉම්ප්ලිමන්ටේෂන් මට හිතෙන දේ නම් ඔය පොහොර ප්‍රශ්න තිබුණ හොතම දේ තමයි නියම ක්‍රියාත්මකකරණයක් කරන හැටි දඹුල්ල අක්කර 100ක් තෝරගන්න අනුරාධපුර අක්කර 100ක් තෝරගන්න නුවරගේ 100ක් වගේ තෝරගන්න ඒ තැන් වල කරනවා අවුරුද්දකුත් නෙවෙයි අවුරුදු දෙක තුනක් කරලා බලනවා සාර්ථක නම් වැඩි මුරුලන් අනිත් දෙස ලංකාව දෙන්නේ අමිනිසු නෙවෙයි ගොවියොම කිය අපිට එහෙම ඕනේ කියයි යාලා බල අර ගොවියන් කවුලක් නැහැ හොඳට යනවා ලාභයි අන්න එහෙම යන්න තුනේ නම් ඍජු කියන්නේ වර්ණ පද්ධතිය සම්පූර්ණ නවත්තලා දාලා අලුත් එක අරගෙන යන්නේ ඒක කාර්යක්ෂමතාව වැඩි හැබැයි ආරක්ෂාවලු ඒ හේතුව නව පද්ධතියේ දෝෂයෙන්ද සමාන්තරයේදී පරණ එකයි අලුත් එකයි දෙකම අරගෙන යනවා අලුත් එක උරුණයින් පස්සේ පරණ එක නවත්තලා දාන්න. නියමකේදී කරන්නේ නව පද්ධතිය අර තියෙන පද්ධතියේ කොටසක් සඳහා පමණයි ක්‍රියාත්මක අපි පද්ධතිය මේකන කෑල්ලකට විතරක් දාලා බලන්න. ඒක සාර්ථක නම් මුළු පද්ධතියම දාලා බලන්න. ඒකට කියනවා පයිලට් ඉම්ප්ලිමන්ටේෂන්. අවසාන කෙනා තමයි අදියර මේ ක්‍රියාත්මක කරන්නේ. ඒකත් ගැලපෙනවා අපිට. ඇයි? ඉස්සෙල්ලාම එක තැනක කරලා බලන්න. ඒක සාර්ථක නම් ඊළඟකට යනවා. ඒක සාර්ථක නම් ඊළඟකට යනවා. අදියරෙන් අදිරි ස්ථාපනය කරනකොට අපි කියනවා අදියරමේ නැත්නම් පියවර වශයෙන් ෆේස් ඉම්ප්ලිමන්ටේෂන් කියලා කියනවා. රජ රට ඩොලර් නැන්නේ සර් පොරගේ ආ රජයට වෙන්න බලුවා. ඒකද මට තේරෙන්නේ නැහැ පුතේ මොනවද මේක කරන්නේ කියලා. ඌවා කියන්නද මේ මාව අරන් ගියාට සුදු වෙන්නේ මොකක් කරන්නේ. අපි පාඩම දරුවා. හරි. එහෙනම් පද්ධතිය පිළිපෙවීම නැත්නම් ක්‍රියාත්මක කිරීම लिया करने के अर्थे ऋजु क्रिया मगर डायरेक्ट इम्प्लीमेंटेशन लिया करने लिया करने पैवतुना पद्धतीय तम पैवती पद्धतीय पैवती ऋजु क्या रखते हैं पैवती पद्धतीय संपूर्णे में नवतादमा පැවති පද්ධතිය සම්පූර්ණයෙන්ම නවතා දමා නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම සිදු කරයි පැවති පද්ධතිය සම්පූර්ණයෙන්ම නවතා දමා නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම සිදු කරයි පැවති පද්ධතිය සම්පූර්ණයෙන්ම නවතා දමා නව පද්ධතිය ක්‍රියාත්මක කරයි. මෙය ඉතා කාර්යක්ෂම ක්‍රියාත්මක කරණයක් වුවද මෙය ඉතා කාර්යක්ෂම ක්‍රියාත්මක කරණයක් වුවද කාර්යක්ෂම ක්‍රියාත්මකකරණයක් වූවද නව පද්ධතියේ දෝෂ පැවතුනොත් නව පද්ධතියේ දෝෂ පැවතුනොත්
පැවති පද්ධතියට ගමන් කළ නොහැකි නිසා නව පද්ධතියේ දෝෂ පැවතුනොත් තමතුවොත් පැවති පද්ධතියට යලි ගමන් කිරීමට නොහැකි නිසා අවාසි දායක වේ පැවති පද්ධතියට නැවත ගමන් කළ නොහැකි නිසා අවාසි දායක වේ නං ඍජු එක කාර්යක්ෂමයි ප්‍රශ්නේ තමයි නව පද්ධතියේ දෝෂයක් මතුනොත් අපිට පැවති පද්ධතියට ගමන් කරන්න නැවත බැහැ හැබැයි සමහර ඒවට ගැළපෙනවා කියලා මම නෑ කියන්නේ සමහර ඒවට ඍජු ක්‍රියාත්මක ගැළපෙන අවස්ථා තියෙනවා මේද සමහර ඒවා තියෙනවා නේද ඍජු ගැළපෙන ඒවා සම හැබැයි හැමතැනම ඍජු ගැළපෙන්නේ නෑ ගොඩක් වෙලා අපි කියන විශාල පද්ධතියක් සඳහා දැන් උදාහරණ අරමුණ කිය ලංකාවට වගේ දානකොට මුතේ කොහොමත් ඍජු ගැළපෙන්නේ නැහැ වලට මතක ගන්න අර 1990 ඔය 1990 තා හොඳ වැඩක් නේ මං හිතන්නේ මේ ලංකාවේ කරපු එකම මිනිස්සු කරපු එකම හොඳ වැඩේ මන් දන්නේ ඔය 1990 ගෙනාපු කාලේ ඔකට මිනිස්සු කැමති වුණේ නොකරත් ඔය විමල් විලාසයෙන් කෝ ඕක ඉන්දියාවේ ඔත්තු සේවයක් කරේ මේ කියලා හැබැයි ඒවකට පෙර රජය කරේ ඕක මුළු ලංකාවට දැම්මම ඉස්ලාම ගම්පහ කොළඹ වගේ තැන් දෙක තුනක කරලා බැලුවා ඒක සාර්ථක නිසා තමයි මුළු ලංකාවටම ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒක නියම ක්‍රියාත්මක කරන උදාහරණයි ඔයාලා මතකද නැහැ ජිප් එක්සෑම ගොල්ලයි ඒක කරේ නියම ක්‍රියාත්මක කරනයක් වශයෙන් ඒක අසාර්ථක නිසා දැන් කරන්නේ නැහැ ඔන්ලයින් මේ කරලා බැලුවා ඒක අවුරුද්දක අවුල් ගියා දැන් කරන්නේ නැහැ ඒක එතන ඉවරයි මේ හරි එහෙනම් ඍජු එක මොකද වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි දැන් ප්‍රශ්නේ මොකද්ද නව පද්ධතියේ දෝෂාව පැවති කරේ ගමන් කරන්න එහෙනම් ඒක විසඳුම අපි ගාතින මොකද්ද සමාන්තර ක්‍රියාත්මක කරේ නැහැ කියන දේ ලියාගමු ලියාගන්නේ ලියාගත්තේ පැවති පද්ධතිය හා පැවති පද්ධතිය හා ඔව් පැවති පද්ධතිය හා නව පද්ධතිය යන දෙකම පැවති පද්ධතිය හා නව පද්ධතිය යන දෙකම එකවර එකම වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ එකවර යම් නිශ්චිත කාලයක් පැවති පද්ධතිය හා නව පද්ධතිය යන දෙකම එකවර යම් නිශ්චිත කාලයක් පැවති පද්ධතිය හා නව පද්ධතිය යන දෙකම එකවර යම් නිශ්චිත කාලයක් ක්‍රියාත්මක කරයි නව පද්ධතියට අනුගත වීමෙන් අනතුරුව පැවති පද්ධතිය නවතා දැමීම සිදු කරයි ඊට පස්සේ පරණ එක අපි නවත්තලා දානවා පැවති පද්ධතිය නවතා දැමීම සිදු කරයි මෙම ක්‍රියාත්මක කරණය වඩා ආරක්ෂාකාරී වූවද කාලය ශ්‍රමෙන් වැඩිපුර අවශ්‍ය නිසා ඊතරම් කාර්යක්ෂම නොවේ
කාලය ශ්‍රමය වැඩිපුර අවශ්‍ය නිසා එතරම් කාර්යක්ෂම වෙන එක ඒතර efficiency එක නැහැ. ඒයි හේතුව. පරණ එකක් කරන්න ඕන, පොතෙත් ලියන්න ඕන, කම්පියුටරයක් දාන්න ඕන, දෙකක් එකවර කරන්න ඕන. ඒක කාර්යක්ෂමතාව අනිවාර්යෙන් අඩු වෙනවා. පද්ධතීන් දෙකක් එකවර ක්‍රියාත්මක කරද්දී යම්කිසි කාලයකට අපිට වැඩි ශ්‍රමයක් අවශ්‍ය වෙනවා, වැඩි කාලයක් අවශ්‍ය කරනවා, වැඩි මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක ඒතර efficiency එක නැහැ. අපි කියන අඩුයි කියලා කාර්යක්ෂමතාව ඊටාම අඩු. තේරුණා දෙයක නා කාර්යක්ෂමතාව වැඩිම කවුද? ඍජු. අඩුම කවුද? සමාන්තර. හැබැයි ආරක්ෂාව වැඩි සමාන්තර. ආරක්ෂාව අඩු කවුද? ඍජු. එහෙනම් ඍජු වල අපි ඉංග්‍රීසි වලින් කියන පුතා direct implementation සමාන්තරයකට parallel implementation. එහෙනම් නියම ක්‍රියාත්මක කරන අපි කරමු pilot implementation. Pilot. හරි. එහෙනම් ඒ කියන්නේ නේද pilot එක කියන්නේ pilot implementation. नियम क्रियात्मक क्रियात्मक पवती पद्धति पमन पवती पद्धति पमन පැවති පද්ධතියේ තෝරාගත් කියලා කියන්නේ පැවති පද්ධතියේ තෝරාගත් එක් කොටසක් සඳහා පමණයි. නව පද්ධතිය ක්‍රියාත්මක කරයි. පැවති පද්ධතියේ තෝරාගත් එක් කොටසක් සඳහා පමණයි. නව පද්ධතිය ක්‍රියාත්මක කරයි. කොටසකට දාලා බලන්න. එය සාර්ථක නම් මුළු පද්ධතියටම ක්‍රියාත්මක කිරීම සිදු කරයි. එය සාර්ථක නම් මුළු පද්ධතියටම ක්‍රියාත්මක කිරීම සිදු කරයි නම් ඒක ඕකේ නම් අලුත් සිස්ටම් එක මුළු පද්ධතියම දාන්න. නයිට් මං කියන්න පැවති පද්ධතියේ තෝරාගත් एक पोटसाक सदा पमनात नव पद्धति क्रियात्मक कर ये सार्थकणं मुलु पद्धतियटम क्रियात्मक किरीम सिद्ध कर तेरुनाद वालट प्रश्न अहन्न तेरु नेत्तं किया नतु लीव वे यन्ने बै देन असु तो इतले 77 पारिन ने तेरु नेत्तं किया बुद्ध मन करने ने इसी गटलु गन्ने मन आई कियला देन्न හරි එහෙනම් නියම කරේ මොකද කරන්න අපි අලුත් එක කොටසක් විතරක් පරණ එකට දානවා දාලා සාර්ථක නම් මුළු ඔක්කොම අලුත් එක දාන්න එහෙනම් අධිරමයේ ක්‍රියාත්මක කරන්නේ පියවර වශයෙන් කිව්වත් හරි ලියාගමු එහෙනම් ඔව් පයිලට් කියලා පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියනවා පයිලට් ඉම්ප්ලිමන්ටේෂන් කියලා කියනවා ස්ථාපනයේ අපි ඩිප්ලොයිමන්ට් කියලා කියනවා පුතා ඉම්ප්ලිමන්ටේෂන් කියලා කියනවා පයිලට් කියලා අපි කියන්නේ පයිලට් ඉම්ප්ලිමන්ටේෂන් පයිලට් ඩිප්ලොයිමන්ට් කියන්න පුළුවා එහෙනම් අදියර මේකට ෆේස් කියලත් අපි කියන ෆේස් ඉම්ප්ලිමන්ටේෂන් එකට ෆේස් ඩිප්ලොයිමන්ට් කියලත් කියන්න පුළුවන් පියවරනේ අදියරනේ හරි එහෙනම් ලියාගන්න කියලා තියෙන්නේ පැවති පද්ධතිය සඳහා පැවති පද්ධතිය සඳහා පියවර වශයෙන් යාරදී අන්තිම එක පැවති පද්ධතිය සඳහා නව පද්ධතිය අධ්‍යයන වශයෙන් ස්ථාපනය කරයි පැවති පද්ධතිය සඳහා නව පද්ධතිය අධ්‍යයන වශයෙන් ස්ථාපනය කරයි අධ්‍යයන වශයෙන් ස්ථාපනය කරයි හරි එහෙනම් ඔන්න අපි දැන් ස්ථාපනය කරලා තියෙනවා දැන් මොකද්ද වෙන්නේ අනිවාර්යයෙන් ඕනම දෙයක් දැන් අපි ගෙදර ගයක් අලුතෙන් හදලා තින්ත ගාලා බල්බ් හයි කරලා තියෙනවා දැන් ගෙදර අවුරුද්දක් විතර යද්දි අවුරුද්දක් දෙකක් යද්දි මොකද වෙන්නේ ගෙදර අනිවාර්යෙන් නඩත්තුවක් කරන්න වෙනවා නේද මුතිය අපිට සමහරනේ තින්ත ගාන්න වෙනවා වෙහි වැස්සට නිසා බිත්ති වල දීස වල බැඳලා වෙන්න පුළුවන් ගෙදර බල්ලෙක් කිනවා ඒ ඔක්කොම බිත්ති වල කවුල් තියලා වෙන්න පුළුවන්
ලයිට් පිච්චිලා වෙන්න පුළුවන් නේ. නම් මේ විවිධ නඩත්තුවක් අපිට මේ පද්ධති නඩත්තුවක් කරන්න වෙන ගිදරක් වුණා. ඒ වගේ අපි මේ හදන සිස්ටම් එකේ අනිවාර්යෙන් මේන්ටනස් වුණ. අපි වෙනා ඉංග්‍රීසියෙන් මේ සිස්ටම් මේන්ටනස්. හැබැයි පද්ධතියේ නඩත්තුව කරන්නේ දැනට ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන අයද. දැන් අපි දුමු ATM මැෂින් වල අලුතෙන් මොනවාරි හයි කරන ගල තියෙන ලංකාවේ ATM මැෂින් කරලා ගන්න. කැලින් කැල මැෂින් දෙකක් ඉතින් එකක් හදලා නැහැ වගේ ස්ටෙප් බයි ස්ටෙප් අලුතෙන් එකක් හයි කරනවා. ඊට පස්සේ තමයි ඒක වැඩ කරද්දි පරණ එක අයින් කරනවා. එහෙනම් පද්ධති නඩත්තුව කරන්න ඕන අනිවාර්යෙන්. භාවිත කරලා ටික කාලයක් යනකොට සැලකිලි කාල සීමාවට පස්සේ අපි නඩත්තුවක් කරනවා. ඒ නඩත්තුව පද්ධතියේ ක්‍රියාකාරී බාධාක් වෙන්න බෑ. හැබැයි නඩත්තුව අපි ඩේටාබේස් වල වෙන්න පුළුවන්, හાર્ඩ්වෙයාර් වල වෙන්න පුළුවන්, ඉන්ටර්ෆේස් වල වෙන්න පුළුවන්. විවිධ තැන් වල නඩත්තුවක් කරන්න පුළුවන්. එහෙනම් ලියාගමු. පද්ධතිය භාවිත කර නැත්නම් පද්ධතිය ටික කාලයක් භාවිත කිරීමේදී පද්ධතිය ටික කාලයක් ක්‍රියාත්මක කිරීමේදී ටික කියන්නේ මේ දවස් හතරක් නෙවෙයි ඈ සැලකිලි කාලය. පද්ධතිය ටික කාලයක් ක්‍රියාත්මක කිරීමේදී නඩත්තු කළ යුතුයේ නඩත්තු කළ යුතුයේ නඩත්තු කළ යුතුයේ දෘඩාංගවල ජාලවල අතුරු මුහුණත්වල නඩත්තුවක් සිදු කළ යුතුයි. තව තියෙනවද ආදර්ශි? නඩත්තුවක් සිදු කළ යුතුයි. තවද නව පරිශීලක අවශ්‍යතා හඳුනාගෙන තවද නව පරිශීලක අවශ්‍යතා හඳුනාගෙන තවද නව පරිශීලක අවශ්‍යතා හඳුනාගෙන පද්ධතිය තුල වෙනස්කම් සිදු කළ යුතුය. පද්ධතිය තුල වෙනස්කම් සිදු කළ යුතුය. නව පරිශීලක අවශ්‍යතා හඳුනාගෙන පද්ධතිය තුල වෙනස්කම් සිදු කළ යුතුය. පද්ධති නඩත්තුව සිදු කළ යුතු වන්නේ පද්ධති නඩත්තුව සිදු කළ යුතු වන්නේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන අයුරින් පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන අයුරින් අරණේ දෙන්න මට SDLC එක තේරුණාද ඔයාලට තේරුණා යතුසන බලන්න සම්පූර්ණ වෙන මේ පියවර ටික පියවර හතක් අපි කර අටක් කරා මේ අටම තේරුණාය ප්‍රශ්නයක් නැද්ද එහුනේ නැහැ දේශන සිග්නල් එකේ දෙන්නේ නේද මං කිව්වේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන අයුරින්
පද්ධති නඩත්තුව කළ යුතු වේ කියලා කිව්වේ. මම අවසන් ප්‍රශ්නේ ඇහුවේ මේ SDLC එක තේරුණාද කියලා. 75න් 45කට දෙලා 30කට තේරලා නැහැ කියන්නේ. අයි කමන්න නැහැ. තේරලා ඇති අත උස්සන්න බැරි. එහෙනම් අපි ගිය සතියේ මම කරේ නෑ ඔයාලට මෙන්න මේ පද්ධති සංවර්ධන ආකෘති ටික. අද අපි ඒ ටික කරමු. මේ බලන්න. දැන් පුතේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කරාන අපි SDLC මෙන්න මේ SDLC භාවිත කරන ආකෘති කීපයක් තියෙනවා. එකක් තමයි දිය ඇලි ආකෘති. අපි ඉංග්‍රීසියෙන් කියන waterfall model. මේක දලාගෙන ඒක. සර්පිල ආකෘති spiral කියලා අපි කියනවා. තුන agile model. agile model agile කියලා කියන agile කියන සුචල්‍ය ආකෘතිය. අන්තිම එක තමයි මූලාකෘති prototyping කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා මේක පොඩ්ඩක් මෙහෙට වෙවිලා දිනුතේ. ශීඝ්‍ර එළවුණු සංවර්ධන ආකෘති. rapid application development RAD. RAD කියලා කෙටියෙන් අපි කියන්නේ. එහෙනම් අපි මෙන්න මේ දියාලි එකයි, සර්පිල එකයි, සුචල්‍ය එකයි මම මූලාකෘති කරන්නේ කරන්නේ නැහැ. අය ශීඝ්‍ර එළවුණු සංවර්ධන ආකෘතිය කරන්න. ඔන්න බලන්න පුතේ දියාලි ආකෘතිය දියල් ආකාරයන ඉඳ නම් තියෙනනේ ගොඩක් ඉඳ තියලා දෙනවා මම ඒ රූපය අඳින්න. මගෙත් එක්කම හිමින් යනවා ලේසි පුතේ. ඒතර වෙලා විදිහට කරගන්න පුළුවන් අපි. දියල් ආකෘතිය ඇඳගෙන ඉන්න බලන්න. මම අඳින්නම්. ගොඩක් ඉඳ ගන්නත් එපා ඉඳ දිහා ගන්න. අහා මම හිමින් නැද්ද. පළවෙනි පියවර තමයි පුතේ. හැබැයි දැන් අර අපේ SDLC එකේ මේ වගේ පියවර වෙනස් පුතේ පටලගන්න එපා. අර તો කොමන් පොදු එකක් කතා කරන. මේවා වෙනස්. මේ මේ මෙතනින් බාක් හිටු භාගයක් කියලා දියාගන්න. හතරෙන් තුනක් අඳින්න පුළුවන්. හතරෙන් තුනක් අඳලා තව පේලි හතරක් පහක් ලියා ගන්න. මේක ඉඳ දියා ගන්න පොඩ්ඩක් ඈ. පළවෙනි පියවර මන් දානවා මෙතනින් ශක්්‍යතා අධ්‍යයනය. මේවත් පුතේ හැබැයි පොතෙන් පොතට වෙනස් වෙනවා ගැටලුවක් කරගන්න මම මේ සිලබස් එක කරන්නේ ඉන්ටර්නෙට් සර්ච් කරලා ෆෝටෝවල මොඩියුල් එක එක ආකෘති දිනන ඒව ගණන් ගන්න එපා ශක්්‍යතා අධ්‍යයනය ඔන්න පළවෙනි පියවරම පාට පාටින් අදින්නම් පොඩි බබල්ලින් දෙවෙනි එක තමයි අවශ්‍යතා විශ්ලේෂණය අවශ්‍යතා විශ්ලේෂණය අවශ්‍යතා විශ්ලේෂණය අකුරු පේනවා නේද තුන්වෙනි එක තමයි මේකට කියන්නේ පද්ධතිය සැලසුම් කිරීම අතන සල්සුම පද්ධති සල්සුම විනාඩියක් ඉන්න මම ඒක අරන් පෙන්නනවා වල මම ගාව ඇඳපේ පුතේ මම ඇඳපේ ගන්න ලේසිය මේක මේ මුරුවක් පොඩි දින කරා බැරි පොඩි අවුලක් තියෙනවා ඉන්න වල මම අරන් දැන් විනාඩියක් දෙන්න හරි ඔය දෙක අඳින්න කොහෙද එක අම්මයි ඇඳුව මම ෂෙයා කරන්න යන්නේ ලේසිය එතකොට पद्धति क्रियात्मक गिरी क्रियात्मक गिरी इधर से नमापि
පරීක්ෂා කිරීම. දැන් අරකයි මේක වෙනස් ඈ. අර පියවර පටල ගන්න පරීක්ෂා කිරීම. ඊළඟ මම එක පාඩියක් අඳින ලේසි. ඊළඟට කරන්න අපි ඕක පරීක්ෂා කරයින් පස්සේ යොදවන. අපි යොදවනවා කියලා ඒකට කියන්නේ පිහිටවීම කියලා කියන්න අපි. පිහිටවීම නැත්තම් ඒකට තව නමක් වෙනවා ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ පිහිටවීම. පිහිටවීම. ඩිප්ලොයිමන්ට් කියන්නේ පිහිටවනවා කියන්නේ ස්ථාපණය කියන අදහස. අවසාන පියවර තමයි පද්ධති නඩත්තුව. මේ වර ඉලිප්සාකාර වෙන ලස්සනය පද්ධති නඩත්තුව. මෙන්න මේක තමයි නේද? ඔක පුතේ පොතෙන් පොතට වෙනස් කරනවා ගැ ඕරල් පොතේ වෙන එකක් තියෙන්නේ ඕරල් එකේ වෙන එකක් තියෙන්නේ. සමහර පොතලක අවශ්‍යතා හඳුනා ගැනීම විශ්ලේෂණය එහෙම තියෙනවා. මේ විතර ගැටලුවක් කරගන්න එපා. ඒකට මේක මෙහෙම යන්නේ. ඒකට ගියා ඊළඟට ගියා ඊළඟට ගියා ඊළඟට ගියා අවසානයේ මෙතන ආවා. කොහොම තමයි ඔක යන්නේ? ආකෘතිය වා පියවර කඩපාඩම් කරන්න එපා. එහෙම අහන්නේ නැහැ. මේකේ විභාගත පියවර අහලා නැහැ. බලන්න එපා. මතක තිබුණොත් හොඳයි ඉතින් මේ මෙන්න මෙහෙම ඔගේ ඊටස අපි තනි ඊටකර මෙහෙම ගන්නවක මෙහෙම දාලා දෙනවා මේ අයුරට යන්නේ නැහැ නිකන් යඳින්නේ නැහැ ඒ ගැටුවක් කරගන්න එපා උන්කම තමයි ඒක අඳින්නේ අඳිනකොට උන් පේන්නනේ ඒ DIY කාර්යය ශක්්‍යතා අධ්‍යයනයේ අවශ්‍යතා විශ්ලේෂණය මේ නැත්නම් පද්ධති විශ්ලේෂණය කිව්ව කමන්නේ ඊටස පද්ධතිය ක්‍රියාත්මක කරනවා පරීක්ෂා කරනවා ඊටස ස්ථාපනය කරනවා මේ දැන් මේ මෙතන මේ පද්ධති ක්‍රියාත්මක කරගෙන ස්ථාපනය නෙවෙයි පුතේ මේ කරා විශ්ලේෂණය කළ ඒක ගොඩනග බිල්ඩ් කරනවා කියන අදහස. ඒක තුනේ තියෙනවා. තුන්වෙනි එක පද්ධති ක්‍රියාත්මක කිරීම. එතනින් අදහස පුතේ ස්ථාපනය කියන එක නෙවෙයි අර අවශ්‍යතා හොයාගෙන ඒක දිගටම ක්‍රියා කන්ටිනියු කරනවා කියන ඒ අදහසක් එන්නේ. නැතුව මේ ස්ථාපනය නෙවෙයි පරීක්ෂා කර මේ තමයි ඩිප්ලොයිමන්ට් කියන්නේ. පද්ධතිය පිළිහිටවන්නේ මෙතනින්. පිළිහිටලා පද්ධති අවසානයේ නඩත්තුවක් කරනවා. පරීක්ෂා ක්‍රී පිළිහිටවීම නඩත්තුව. ඔක වෙනස් වෙන හැබැයි පුතේ ගැටලුවක් කරගන්න එපා. මේ මේක සමහර පිළිහිටුවේ නැත්නම් යෙදවීම කියලා කියනකොට යෙදවීම පිළිහිටවීම යෙදවීම කියන නම් වලුත් කියනවා. ඔක පොතෙන් පොතට වෙනස් වෙයි. net එකේ search කරොත් ඔන්න දැන් මම search කරලා බලන්න. ඔක විවිධ තැන්වල විවිධ කියලා මම මේ දුන්නේ A level ගුරුවත් පොතේක දුන්නේ ඈ. A level ගුරුවත් පොතේක දුන්නේ මම ඔයාලට. ගැටලුවක් කරගන්න එපා Google එකේ search කරොත් විවිධ ඒවා තියෙනවා Google එකේම 10ක් විතර තියෙනවා ඉතින් ඒක ගැටලුවක් කරගන්න එපා ඔයාලා පළවෙනි එක තමයි ශක්තිතා අධ්‍යයනයේ අවශ්‍යතා විශ්ලේෂණය පද්ධතිය ක්‍රියාත්මක කිරීම පද්ධතිය පරීක්ෂා කිරීම පද්ධතිය පිළිහිටවීම නැත්නම් යෙදවීම අවසාන පියවර නඩත්තුවයි උඩට යන්නේ නැහැ මේ නිකන් ඉඳලා දාලා තියෙන්නේ නැහැ ඒක උඩට යන්නේ නැහැ දැන් පොඩ්ඩක් මම මේක කියලා දෙන්නම්කො ඔයාලට පාඩම් කරගත්ත කමන්න මේක ඉතින් මේ වෙනකන් නැහැ මේක පියවර අහලා නැහැ පුතේ මේ වගේ ලොකු දෙයක් පියවර ගන්න මේක වෙන දේ විතර කියනවා දැන් මෙතන අපි ශක්්‍ය තාද්දීනේ කරලා විශ්ලේෂණය කරලා ඒ කියන්නේ කලින් අපි සියලු අවශ්‍යතා හඳුනා ගන්න පද්ධතිය පිළිහිටුවන් පස්සේ ක්‍රියාත්මක කරන් යනකොට කලින් උඩට කවදාත් අයි කලින් පියවරට එන්න බෑ BL එක ආකාරයෙන් මේ පහළට තමයි එන්නේ බලන්න අවසානයේ අපිට අවුට්පුට් එක ලැබෙන්නේ අවසාන පියවරේදී එතකොට අපි අනපේක්ෂිත අවුට්පුට් ලැබෙන්නේ ඔන්න මේකේ සීමා මේ මේක ගැලපෙනවා පුතේ සරල පද්ධති වල විතරයි ගැලපෙන්නේ සංකීර්ණ වල ගැලපෙන්නේ සියලුම අවශ්‍යතාවයන් කලින්ම හොයාගන්න පුළුවන් නම් අපිට ඒවට ගැලපෙනවා DIY ආකෘතියක් බලන්න ශක්්‍යතා අධ්‍යයනය අවශ්‍යතා විශ්ලේෂණය පද්ධතිය ක්‍රියාත්මක කිරීම පද්ධතිය පරීක්ෂා කිරීම පිළිහිටවීම නැත්නම් යෙදවීම කියනවා අපි නඩත්තුව කියලා කියනවා. එතකොට මේක පුතේ DL එක ආකාරයෙන් මෙහෙම පහළ වෙනවා. එතකොට අවුල තමයි. එකක් තමයි පහළ පියවරට ආවයින් පස්සේ කවදාවත් ඉහළට යන්න බෑ. කලින් පියවරට ගමන් කරන්න random නෑ. උඩට යන්න විදිහක් නෑ. මේක DL එක ආකාරයෙන් පහළ වෙනවා. එතකොට ගැටලුව තමයි අපි බලාපොරොත්තු නොවුන output අපිට ලැබෙන්නේ. අනික තමයි මේක රේඛී ආකෘතියක් කියලා අපි කියනවා. රේඛී ආකෘතියක් කියලා කිව්වොත් මෙහෙම ඉන්න ඕනේ. රේඛී ආකෘතියක් කියලා කියනකොට සංකීර්ණ පදකට භාවිත කරන්න බෑ සරල පදවි සඳහා පමණයි මේ DIY ආකෘතිය භාවිත කරන්න පුළුවන් තේරුණාද මේව ලොකුවට කඩපාඩම් කරගෙන ඉන්න බෑ මතකගෙන යන්සන් නේ දැම්මොත් මේ මං අවශ්‍ය මං පොයින්ට් ෆෝම් එක දෙන්න වැදගත්ම ටික ඒ ටික තමයි ඔයාලා මතක තියාගන්න ඕන විශේෂයෙන්ම
මේක අඳලා ඉවරයි නේද අදිනා ඉන්නවද තව ඉන්නවනම් අත උස්සන්න බලන්න තව අදිනා ඉන්නවනම් අකුරු කියවන්න පුළුවන් නේද හරි කවුරුත් නැහැ ගැටලොක් කරගන්න එපා මේක ඔයාලා Google සර්ච් කරාම ඔය ආකෘති වල පුතේ එක එක ඒවා තියෙනවා මම මේ අපේ ගුරුවත් පොතේ කරන්නේ අපිට ඉන්න සිලබස් එකේ නේද හරි එහෙනම් ඔය දියලි ගැන පොඩ්ඩක් අපි ලියාගමු लिया गन दिया लिया कुतिया करते लिया गन आवश्यकता पहली सहा दिया लिया करते लिया गन पॉइंट फोर में लिवरा गुड़ा क्लास ना लिखे आवश्यकता पहली सहा आवश्यकता पहली सहा स्थावर पद्धति संधा අවශ්‍යතා පැහැදිලි සහ ස්ථාවර පද්ධතීන් සඳහා මෙම ආකෘතිය යෝග්‍ය වේ. අවශ්‍යතා පැහැදිලි සහ ස්ථාවර පද්ධති සඳහා මෙම ආකෘතිය යෝග්‍ය වේ. සියලු අවශ්‍යතාවයන් සියලු අවශ්‍යතාවයන් ආරම්භයේදීම හඳුනාගෙන තිබිය යුතුය සියලු අවශ්‍යතාවයන් ආරම්භයේදීම හඳුනාගෙන තිබිය යුතුය සියලු අවශ්‍යතාවයන් ආරම්භයේදීම හඳුනාගෙන තිබිය යුතුය. මන්ද පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී මන්ද පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී නව පරිශීලක අවශ්‍යතාවයන් මන්ද පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී පරිශීලක අවශ්‍යතාවයන් එකතු කළ නොහැක එකතු කළ නොහැක ආයේ සංවර්ධනය කරන්න පටන් ගන්නත් මොකුත් වෙනස්කම් කරන්න ඔහේ දියල්ලක් යනවා සංවර්ධනය කර අතරතුර එකතු කළ නොහැක මෙම ආකෘතිය මෘදුකාංග සංවර්ධනය සඳහා භාවිත කරන මෙම ආකෘතිය මෘදුකාංග සංවර්ධනය සඳහා භාවිත කරන අනුක්‍රමික ක්‍රියාවලියක් වේ. අනුක්‍රමික ක්‍රියාවලියක් වේ. මෙම ආකෘතිය මෘදුකාංග සංවර්ධනය සඳහා භාවිත කරන අනුක්‍රමික ක්‍රියාවලියක් වේ. එක් එක් අධ්‍යයනයෙහි ප්‍රතිදානය එක් එක් අධ්‍යයනයෙහි ප්‍රතිදානය මොකද වෙන්නේ? ඊළඟ එකේ ආදානයේ එක් එක් අධ්‍යයනයෙහි ප්‍රතිදානය ඊළඟ අධ්‍යයනයෙහි ආදානයේ එකක අවුට්පුට් එකක් ඊළඟට ඉන්පුට් එකක් ඊළඟ එකේ අවුට්පුට් එක ඊළඟට ඉන්පුට් එකක් එක් එක් පියවරෙහි ප්‍රතිදානය
අනෙක් පියවරෙහි ආදානය වේ. තව එකක් කියාගමු. ප්‍රතිදානය ලැබෙනුයේ අවසාන අධ්‍යයනයේ නිසා ප්‍රතිදානය ලැබුණේ අවසාන අධ්‍යයනයේදී නිසා අනපේක්ෂිත ප්‍රතිදාන ලැබිය හැක ප්‍රතිදානය ලැබුණේ අවසාන පියවරේදී නිසා අනපේක්ෂිත ප්‍රතිදාන ලැබිය හැක අනපේක්ෂිත ප්‍රතිදාන ලැබිය හැක තේරුණාද එහෙනම් දියලි එක ගැලපෙන්නේ මොන වඩද අවශ්‍යතාවයන් පැහැදිලි සහ ස්ථාවර ආකෘති සඳහා තමයි එතකොට අපි බලාපොරොත්තු නො වූ අවුට්පුට් අපිට ලැබෙන්න පුළුවන් මේක මේක අනුක්‍රමික ආකෘතියක් තියෙන්නේ රේඛීය කියන්නත් පුළුවන් එතකොට හැබැයි කලින්ම සියලුම අවශ්‍යතාවන් පළවෙනි පිරියද හඳුනා ගන්නව නැත්නම් මොකද වෙන්නේ සංවර්ධනය කර අතරතුරදී පදපිය වෙනස්කම් කරන්න බැහැ හරි මොනවාරි ප්‍රශ්න තිබුණත් අහන්න පුතේ ඔය ආකෘතිය ගැන මේ පියවර කඩපාඩම් කරගන්න යන්න එපා පුතේ එහෙම අහලා නැහැ මේ වෙනකන් ඈ පොඩ්ඩක් අමතක වෙන ඇති ඔයාලගේදී අර ඔක බලන්න අනිවාර්යෙන් අවුට්පුට් එක ලැබෙන්නේ අවසාන පියවරේදී අනපේක්ෂිත අවුට්පුට් ලැබෙන්න පුළුවන් එකක අවුට්පුට් එක ඊළඟ ඉන්පුට් එක මේක රේඛීය ආකෘතියක් තියෙන්නේ ඒ වගේම අවශ්‍යතාවන් පැහැදිලි නම් ස්ථාවර නම් ඒ වගේ එකට ගැලපෙනවා මේක අනුක්‍රමික ක්‍රියාවලියක් තියෙන්නේ අන්න ඒ වගේ මතක තිබුණා නම් හරි හරි නේද පුතේ එහෙනම් සර්පිලා ආකෘතිය ස්පයිරල් මොඩියුල් එක දැන් මේක පුතා නෝට් එකක් දීලම තියෙනවන්නේ දැන් මම රූපසන ඇඳලා දිනවා වලට ලියන්න දෙයක් නෑ මේක බලන්න මේක එන මේ සර්පිල ආකෘතියේ මම ට්‍රාන්ස්ලේට් කරනවා මේ සිංහලට මේකට කියනවා අපි රිස්ක් ඇනලිසිස් ඇන්ඩ් ප්ලෑනින් අපි කියනවා අවදානම් තත්ත්ව හඳුනා ගැනීම නැත්නම් අවදානම් තත්ත්ව විශ්ලේෂණය අවදානම් තත්ත්ව විශ්ලේෂණය සිංහල ක්‍රියාවකට මොකද අවදානම් තත්ත්ව විශ්ලේෂණය ඉස්සලා අපි කරන්නේ අවදානම් තත්ත්ව හඳුනා ගන්න ඔය අවදානම් තත්ත්ව පුතේ මධ්‍ය මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා මෙයා හඳුනා ගන්න ඊට පස්සේ රික්වයර්ඩ් ඇනලිසිස් මොකද කියන්නේ අවශ්‍යතා විශ්ලේෂණය අවශ්‍යතා විශ්ලේෂණය ඉලක් කෝඩින්ග් ඇන් ටෙස්ටිං කියන්නේ මොකද? කේතනය සහ කේතනය හා පරීක්ෂාව එවලුවේෂන් කියන්නේ මුතන්ට ඇගෙයීම. ඇගෙයීම. එවලුවේෂන් කියන්නේ ඇගෙනවා. ඇගෙයීම. එහෙනම් බලන්න අවදානම් තත්ත්ව විශ්ලේෂණය ඊළඟට අවශ්‍යතා විශ්ලේෂණය ඉස්සලම අවදානම් තත්ත්ව අපි හමු කරමු. අවශ්‍යතා විශ්ලේෂණය එක කේතනය සහ පරීක්ෂාව කරන අවසාන එක ඇගීමක් මෙන්න මේක තමයි සර්පිලා ආකෘති පුතේ ප්‍රධානම කොටස් හතරක් තියෙනවා නේද එතකොට මේක පුතා මේක නැවතලා දෙන්නේ නැහැ ඕම ගියා මඳුරු දඟරගේ මේ එතකොට මේක ස්ථාවර එක කරන්නේ නෙවෙයි මේක අර නැවත පුනර්කරණයක් තියෙන නිසා පුතේ මේක අපිට සංකීර්ණ පද්ධති සඳහා භාවිත කරන්න පුළුවන් ඒ කියන්නේ වෙනස්කම් කරනවා නම් පද්ධතිය ඒ වගේ එකට ගැලපෙන්නේ දැන් අර ස්ථාවර එකෙන් ඩයල් එකනේ මේ මේක විචල් එක අපි කියන වෙනස් වෙන එකට ගැලපෙනවා මේ සර්පිල ආකෘතිය. ලිවද පුතේ මේ සිංගලටි අවශ්‍යතා විශ්ලේෂණය සහ සැලසුම එවලුවේෂන් කියන ඇගේරුනේ. එවලුවේෂන් කියන්නේ ආගේන ඇගේීමක් කියන එක. ඇගේීම. එවලුවේට් කරන ඇගේීම. අවදානම් තත්ත්ව විශ්ලේෂණය සහ සැලසුම අවශ්‍යතා විශ්ලේෂණය කේතනය සහ පරීක්ෂාව ඇගීම හරි නේද හරි එනයි ලියාගෙන පුතේ නෝට් එකේ කියන්න ඇන්දරේ ලිවනේ ඇඳලා නම් තියෙන්නේ නෑ නෝට් එකේ ඔයාලා print out එක ඇති ඕන ලියාගන්නේ නම් මෙහෙම මෙම සර්පිල ආකෘතිය
පුනරාවර්ති මොකද පුනරාවර්ති පුනර්කරණය නැවත නැවත කරනවා කියන එක මෙම සර්පිල ආකෘතිය පුනරාවර්ති සංවර්ධන ක්‍රියාවලියක සහ පුනරාවර්ති සංවර්ධන ක්‍රියාවලියක සහ අනුක්‍රමික සංවර්ධන ක්‍රියාවලියක එකතුවකි මෙම සර්පිල ආකෘතිය පුනරාවර්ති සංවර්ධන ක්‍රියාවලියක සහ අනුක්‍රමික සංවර්ධන ක්‍රියාවලියක එකතුවකි මේ දෙකේම ලක්ෂණ මෙයා ගාව තියෙනවා මෙම සර්පිල ආකෘතිය පුනරාවර්ති සංවර්ධන ක්‍රියාවලියක සහ අනුක්‍රමික සංවර්ධන ක්‍රියාවලියක එකතුවකි පොයින්ට් එක ලියා ගන්න සර්පිල ආකෘතිය තුල අවදානම් තත්වයන් සර්පිල ආකෘතිය තුල අවදානම් තත්වයන් මධ්‍ය මට්ටමේ සිට ඉහළ මට්ටමතේ සර්පිල ආකෘතිය අවදානම් තත්වයන් මධ්‍ය මට්ටමේ සිට ඉහළ මට්ටමතේ හඳුනා ගැනීම සිදු කරයි එනම් හොඳට බලන්න අවදානමක් හඳුනා ගන්න. සර්පිල ආකෘතිය තුල ප්‍රධාන අවදි හතරකි. සර්පිල ආකෘතිය තුල ප්‍රධාන අවදි හතරකි. මේකේ ප්‍රධාන කෑලි හතරයි. ප්‍රධාන අවදි හතරකි. අවසන් පොයින්ට් එක පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී සැලකිය යුතු පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීමට සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා කරන පද්ධතීන් සඳහා වඩා යෝග්‍ය වේ පද්ධතිය සංවර්ධනය කරන අතරතුරදී වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන පද්ධතීන් සඳහා වඩා යෝග්‍ය වේ. ඒ කියන්නේ සිස්ටම් එක ඩිවලොප් කරන අතරතුර අවශ්‍යතාවයන් අලුතෙන් හඳුනාගෙන පද්ධතියේ වෙනස්කම් කරන්න පුළුවන්. තේරුණාද ඒ දේ? හරි මම මෙහෙම කියවත්තේ මට කියන්න බලන්න. අවශ්‍යතාවයන් ස්ථාවර නම් කවුද ගැලපෙන ආකෘතිය? ස්ථාවරණ අපි කලින්ම සියලුම අවශ්‍යතා අපි හඳුනගෙන ඉන්න ඕන කලින්. මොකද ඒ වෙරි ගුඩ් දියාලි ආකෘතිය. හැබැයි අපිට පද්ධතිය සංවර්ධනය කර අතරතුරේ වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වගේම යා අවදානම් තත්ත්වෙන් හඳුනා ගන්න මධ්‍ය මට්ටම සිට ඉහළ මට්ටමද මොනවද ඒ ආකෘතිය නා? සර්පිල ආකෘතිය. තේරුණා නේද පුතේ? ස්පයිරල් මොඩල් කියලා අපි හරි ඉංග්‍රීසි වලින් කියනවා. මේ හරි ලේසියි. අර මං කියන අවශ්‍යම ටික තමයි දෙන්නේ. ඒව මතක තියාගන්න.
එනං සුචාල්‍ය ආකෘතිය ඇජයිල් මොඩල් කියලා කියන ඇජිල් කියලා හමාරුන ඇජයිල් කියලා කියනවා මේ සුචාල්‍ය ආකෘතිය විශේෂත්වය තමයි මුදී අපිට අපේ අවශ්‍යතාවට ගැලපෙන අනුව මේක වෙනස් කරගන්න පුළුවන් එතකොට මේ මේකේ සෑම පුනර්කරණයක්ම පස්සේ මෙයා මොකද කරන්න පුතේ මේ බලන්න මේකේ මේ දිනවා මුදුකාංගයක් නිදහස් කරනවා සෑම පුරාගෙන බලන්න ඕන මම ආයෙත් කියන්නම් plan කරනවා design කරනවා develop කරනවා test කරනවා deploy කියනවා භාවිත කරනවා කියන අදහස deploy කරනවා කියන්නේ එතකොට planning design development සිංහල තේරෙන plan කියන්නේ සැලසුම් කරනවා design plan කරනවා කියන අර ඒ පැලුම මේකයි වෙනස මේ මෙතන design කියන්නේ අපි හිතුව නිර්මාණය කියලා මේක plan කියන්නේ සැලසුම මේ දෙක වෙනසක් තියෙනවා සැලසුම මේ මේ plan එකයි මේ design එකයි වෙනසක් තියෙනවා දැන් උදාහරණයක් මේ මේ plan කියන්නේ අපි කලින්ම කරන plan එක ඒ අදහස design කරනවා කියන්නේ ඒක සැලසුම ඇඳගන්න කියන algorithm එක කරනවා ඒ design එක ඒ develop කියන්නේ සංවර්ධන test කියන්නේ පරීක්ෂාව deploy කියන එක භාවිත කරන implementation කියන අදහස deploy කියන්නේ එතකොට මේකෙදි පුතා මේ සෑම පුනර්කරණයක් ඉවර වුණා මෙයා මුදුකාංගයක් නිදහස් කරන මේක තමයි සුචාල්‍ය ආකෘතිය අරක බලද සෑම පුනර්කරණයක් පස්සෙම අවසානයේ මුදුකාංගයක් නිදහස් කරන ඒ පොයින්ට් එක මත දුර නැති වලට මේකෙදි පියවර එහෙම අහන්නේ නෑ ඔයාලට නෑ බය වෙන්න එපා මේක එනවා ලියා ගන්න සුචාල්‍ය ආකෘතිය අවශ්‍යතාවල් ඇයි පැපුදි මයික් ඔෆ් කරගෙන ඉන්න ලේසි පුතේ වල නේ ප්‍රශ්නයක් හරි විතර කොල් කරන්න සුචාල්‍ය ආකෘතිය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීකරණය කළ හැකි අපිට ඕන විදිහට මේක වෙනස්කම් කරගන්න පුළුවන් DIY වගේ ස්ථාවර නැහැ ඕන විදිහට වෙනස්කම් කරන්න පුළුවන් මෙහි විශේෂත්වය වන්නේ එක් පුනර්කරණයකින් අනතුරු එක් පුනර්කරණයක් අවසානයේ මෙහි විශේෂත්වය වන්නේ එක් පුනර්කරණයක් අවසානයේ මෘදුකාංගයක් නිදහස් කිරීමයි සෑම පුනර්කරණයක් ඉවරදී මෙයා මෘදුකාංගයක් නිදහස් කරනවා අවසාන පොයින්ට් එක සුචාල්‍ය ආකෘතිය ස්ථාවර හෝ වෙනස් වන හෝ පද්ධතීන් සඳහා සුදුසු වේ සුචාල්‍ය ආකෘතිය ස්ථාවර හෝ වෙනස් වන පද්ධතීන් සඳහා යෝග්‍ය වේ නැත්නම් සුදුසු වේ එනම් ස්ථාවරයට ගැලපෙනවා මෙයා වෙනස් වෙනේවට ගැලපෙනවා වෙනස් වෙනේවට විතරක් ගැලපුණේ කවුද සර්බිලා ආකෘතිය ස්ථාවරයට විතරක් ගැලපුණේ කවුද දියලි ආකෘතිය මෙයා ස්ථාවරවලට ගැලපෙනවා වෙනස් වෙනේවට ගැලපෙනවා මෙයා සෑම පුනර්කරණයකින් පස්සේ මොකද කරන්නේ මෙයා මුදුකාංගයක් නිදහස් කරනවා අවදානම් තත්ත්වයෙන් හඳුනාගත්ත එකාගෙද සර්පිලගේ කවුද මුදුකාංගයක් නිදහස් කරන පුනර්කරණයක් පස්සේ සුචාල්‍ය ආකෘති අන්න ඒ වගේ වැදගත් පොයින්ට්ස් මට දියා ගන්න එහෙනම් මම ඔයාලට කරලා දෙනවා ප්‍රොටෝටයිප් එක මේවා සිංහලෙන් හිතන්නත් යන්න එපා නිකන් මම දීලා තියෙන්නේ ඉස්ලාම අවශ්‍යතාවන් පෑන් කරනවා ඊළඟට මේ මූලාකෘතියක් දැන් හොඳ උදාහරණ වලට CIB එකට යන්න ගියාන් පස්සේ තියෙනනේ ඩමියා අර ඇඳුම් අඳලා දිනේ ළමයි ඉන්නේ ගෑල් ළමයි පිටු ළමයි ඉන්නේ අර ඩමි ප්ලාස්ටික් වලින් අඳලා දිනේ
අන්න ඒ වගේ තමයි මූලාකෘති කියන්නේ අපි මොනවා හරි ආකෘතියක් දිහා බලාගෙන ටෙස්ට් කරනවා ආයි රිෆයින් කරනවා මේක යූසර් ඩිසයින් එකක් තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් කියලා පුතේ ආපහු හදනවා කට්ටෝ කියන්නේ අවසාන ප්‍රතිවල මේවා සිංගලෙන් කොහොමද ඔයාලා පුතේවත් දාලා නැහැ මේ නිකම්ම net එකෙන් ගත්තයක් ඔකෝ හිතන්නේ මේවා සිංගල මීනින් ගන්නද පුතේ අපි අදින් වැරදි වචනත් කියලා දෙන්න හැම හිතන්න එපා අදහස විතරක් ගන්න මෙයා මූලාකෘති කරන්නේදී කරන්න පුතේ මේ වෙද්දි හදලා තියෙන හදලා තියෙන එකක් දිහා බලන අපි කරන එක තමයි කියන්නේ හරි පොඩ්ඩක් ලියන්න ඕනේ මේක ලොකෝ හිතන්න යන්න එපා තේරෙන්නේ නැත්නම් ලොකෝ හිතන්න යන්න එපා මේවට අපි සිංගල ඒවා ලියන්න නැති වෙන මොකද මේවට මේ රිෆයින් කියන එකට සිංගල වචන කොහොමත් පොතකවත් නැහැ වැරදි දේවල් ගණියන ප්‍රොටෝටයිප් කියන මූලාකෘති කරන එකේදී අපි ටෙස්ට් කරන පරීක්ෂා කරලා ඒ කියන්නේ තියෙන ආකෘතිය දිහා බලාගෙන අපි අලුතෙන් පද්ධතියක් නිර්මාණ කරනවා කියන මූලාකෘති කරන්නේ කියලා එහෙම ලියා ගන්නකො සංවර්ධනයේ වෙමින් පවතින පද්ධතියක සංවර්ධනයේ වෙමින් පවතින පද්ධතියක ක්‍රියාකාරීත්වයේ ප්‍රදර්ශනය සඳහා සංවර්ධනයේ වෙමින් පවතින පද්ධතියක ක්‍රියාකාරීත්වයේ ප්‍රදර්ශනය සඳහා මූලාකෘතිකරණය භාවිත කරයි සරලම උදාහරණයක් CIB එකේ තියෙන ඇඳුම් මොනවද කියලා දැනට තියෙන ඇඳුම් මොනවද කියලා පෙන්වන ඩමිස් භාවිත කරලා තියෙන අන්න ඒ වගේ අපි මේ වෙද්දී සංවර්ධනය කරන පද්ධතිය කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා තමයි අපි මූලාකෘතිකරණය පාවිච්චි කරන්නේ සංවර්ධනයේ විමින් පවතින පද්ධතිය ක්‍රියාකාරීත්වයේ ප්‍රදර්ශනය සඳහා මූලාකෘතිකරණය භාවිත කරයි පරිශීලකයාගෙන් ප්‍රතිපෝෂණ ලබා ගැනීමට මූලාකෘතිකරණය තුළදී සිදු කළ හැක පරිශීලකයාගෙන් ප්‍රතිපෝෂණ ලබා ගැනීමට මූලාකෘතිකරණයේදී සිදු කළ හැක දැන් හොඳම උදාහරණ වල මේක තේරුම් නැත්නම් මම කියලා දෙන්න දැන් ඔයාලට මතකද පුතේ කුසපබා කතාව මතකද කුසපබා එකේදී අර රජතුමා කියන මෙන්න මේ වගේ කෙනෙක් තමයි කවදාරි මැරි කරගන්න කියලා එතකොට මෙයාලා මොකද කරේ ඒ කියන ලක්ෂණનો ගෑනු ලස්සන ගෑනු කෙනෙක් හැදලා හැදුවනේ රත්තරන් වල අර බබා අනියගේ නම ගෑනු කෙනෙක් එතකොට මෙයා මූලාකෘතිය. එතකොට මෙයා ගමෙන් ගමට ඇරන් යනකොට මිනිසුන්ගෙන් මෙයාට ආවන එක එක දේ එයා හරි ලස්සනයි අනම්මන කියලා අන්තිමට මෙයා ඉන්න ගමට ආපසු මිනිසුන්ගේ ප්‍රතිපෝෂණ හම්බුණා. ආ මෙයා තමයි අපේ කුමාරිකාව නේද මෙයා කියලා ඒ ඇහුණයින් පස්සේනේ ඇත්තටම ඒ රාජ්‍ය හැම කෙනෙක් ඉන්නట్లా හොයාගත්තා. එහෙනම් මේකෙදි කරන්න පුතා දැනට සංවර්ධනය කර කර ඉන්න පද්ධතික ක්‍රියාකාරීත්වය මේ මූලාකෘති කරන්නේ පෙන්නලා මිනිසුන්ගෙන් ප්‍රතිපෝෂණ ලබා ගන්න මේක හොඳද ඔයාලා මේකට කැමතිද අන්න ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රොටෝටයිපින් කියලා කියන්නේ එහෙනම් දැනට ක්‍රියාකාරීත්වය සංවර්ධනය කරමින් පවතින ක්‍රියාකාරී සංවර්ධනය කරමින් පවතින පදේ ක්‍රියාකාරීත්වය මේ මූලාකෘති කරන්නේ පෙන්න මේක මෙහෙම තමයි වෙන්නේ කියලා ආකෘතියක් පෙන්න එතකොට ඊට පස්සේ මිනිසුන්ගෙන් අපි කැමැති බව අකමැති බව එයාලගේ ප්‍රතිපෝෂණ ලබා ගන්න පුළුවන් ඒක ලියා ගන්න ක්‍රම ලේඛකයන්ට ප්‍රෝග්‍රෑමර්ස්ලට ක්‍රම ලේඛකයන්ට සේවා දායකයන්ගේ ක්‍රමලේඛකයන්ට සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා රිෆයින් කියන පුතේ අනවශ්‍ය දේවල් අයින් කරලා අවශ්‍ය දේ විතරක් තෝරගන්නේ රිෆයින් කරනවා කියන්නේ රිෆයින් කියන්නේ අර ක්‍රොප් කරනවා වෙනවා අනවශ්‍ය දේවල් අයින් කරලා අපි අවශ්‍ය දේ විතරක් තෝරගන්න
सेवा दायक अंगे आवश्यकताव्यं होंदीन तेरुं गनीम संदहा बावित कल है मूलाकृति करने सेवा दायक अंगे आवश्यकताव्यं होंदीन पहेदली कर गनीम संदहा अथवा होंदीन तेरुं गनीम संदहा बावित कल है अथवा उपकारी वे दें म्याल करने कुता දැනට සංවර්ධනය වෙන පද්ධතියක ආකෘතියක් පෙන්නන දැන් ඔයාලා දැකලා තියෙන පෝට් සිටි එක හදද්දී පෝට් සිටි එක හදද්දී මෙන්න මෙහෙම තමයි බිල්ඩින් එන්නේ මෙන්න මෙහෙම තමයි මෙතන තමයි ඉන්නේ ඔන්න ඔකත් මූලාකෘතියක් මේක පෙන්නලා මේක මෙහෙම කියලා මෙයාලගෙන් අහනවා මේක හොඳද මෙහෙමද කියලා අපි මේ සේවාලෙන් අහනවා අහලා එයාලා කියනවා නෑ මේක මෙහෙම මේක මෙතන මෙහෙ තව බිල්ඩින් එකක් කරා මෙතන පිට්ටනියක් කරා ඔන්න ඔය වගේ ඒ සේවාදායකයන්ගේ අවශ්‍යතාවන් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් තමයි මූලාකෘති කරන්නේ කියලා කියන්නේ. තේරුණාද එහෙනම්? දැනට සංවර්ධන වීමින් පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වය මෙහිමයි කියලා පෙන්වන්නට තමයි අපි මූලාකෘති කරන්නේ භාවිත කරන්නේ. ඒ මූලාකෘති කරණය පෙන්වයින් පස්සේ අපිට සේවාදායකයාගේ අවශ්‍යතාවන් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. දැන් සරල උදාහරණයක් අපි ගෙයක් හදන්න යනවා. දැන් මම හිතුව මම තමයි ප්ලෑන හදන්නේ. මම හිතුව මම ඔතන ඩිරෙක්ටර් තමයි ප්ලෑන් එක හදලා දෙන්නේ. ඩිරෙක්ටර් තමයි ගෙදර. ඒතොර දැන් මම කවර දැන් ඩිරෙක්ටර් අයිඩියාක් නැහැ ගයක් එක. ඒතොර මම ප්ලෑන් එකක් හදලා පෙන්නනවා මේ මූලාකෘතියක් හදලා පෙන්නන මෙන්න මෙහෙම තමයි ඩිරෙක්ට් බොක්ස් මොඩල් ගයක් එන්නේ. මෙතන තමයි ගාඩන් එක කියලා මෙතන තමයි කාර් පාක් එක කියලා හදලා පෙන්නනවා. පෙන්වුවෙන් පස්සේ ඩිරෙක්ටර් පොඩි අයිඩියාක් එනවා. ඒතොර එයා කියනවා එයාගේ සේවාදායකයා. හරි නේද? ඒතොර මේ සේවාදායකයා මෙයාගේ. ඒතොර එයා ප්ලෑන් නේ. ඒතොර එයාගෙන් අපිට පුළුවන් අහදාහස් අරගෙන එයා කියන විදිහට මේක මෙතෙන් එපා ඕක මෙතෙන් දාන්න මෙහෙම කියලා වෙනස්කම් කරගන්න පුළුවන් නම් මූලාකෘති ක්‍රමය තුලින් අපිට දැනට සංවර්ධනය කරමින් තියෙන පද්ධතියේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න පුළුවන් ඒකේ වාසිය තමයි අපිට පරිශීලයෙන් ප්‍රතිපෝෂණ ලබාගෙන ඒතර එයාගේ අවශ්‍යතාවන් පැහැදිලිව හඳුනගෙන පද්ධතිය සංවර්ධනය කරන්න අපිට පුළුවන් තේරුණාද ඒක ඊටනම් ප්‍රශ්න ටිකක් අහලා ඔයාලට මේ මේවා මම ඉවර වෙලා ප්‍රශ්න ටිකක් අහන්න දොර තියෙන. එහෙනම් ලියාගෙන අවසානයේ තමයි අපි ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතිය. ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතිය. ඒකේ මේ රූප සරණක් කියන්නේ මොකුත් නැහැ. ඒක පොඩි දෙයක් නමේම තියෙන. මොකද ශීඝ්‍ර යෙදුම් කියන්නේ ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කරන ආකෘතිය. එහෙම ලියාගමු. ලියා ගන්න. ඉතා කෙටි කාලයක් තුල සංවර්ධනය කරන පද්ධතිය ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතියක් ලෙස හඳුන්වයි ඉතා කෙටි කාලයක් තුල සංවර්ධනය කරන පද්ධතිය ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතිය භාවිත කරගන්නියෝ. ඉතා කෙටි කාලයක් තුළ සංවර්ධනය කරන පද්ධතියක් ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතියක් භාවිත කරයි. හරි. මම එනම් ප්‍රශ්න ටිකක් අහන්නම් ඔය හරිය ඩිවනේ. මම මෙහෙම ඇහුවා. දන්න අය තුන් ඉස්සරම. දන්න අය තුන් ඉස්සරම. මට කියන්න බලන්න. සෑම පුනර්කරණයකට පස්සේ මෘදුකාංගයක් නිදහස් කෙරේ මොන ආකෘතිය පේපර් ගන්න උච්චාරයි සෑම පුනර්කරණයක් පිටි ඉවර වෙද්දී මෘදුකාංගයක් නිදහස් කර රන්දිමා කියන බලන්න මොකද පුතේ ආකෘතිය සුචාලිය ආකෘතිය සුචාලිය ආකෘතිය වෙරි යසස්සි කියන්නේ එහෙනම් අහත් පහද අසලින් අවදානම් තත්වයන් මැද මට්ටමේ සිට ඉහළ මට්ටමන හඳුනාගත්තේ මොන ආකෘතිය අතෝසන දන්නාය අවදානම් තත්වයන් මැද මට්ටමේ සිට ඉහළ තත්වයට හඳුනාගත්තේ ලක්මාලි කියන බලන්න පුතේ මොකක්ද ආකෘතිය දිනුක්ෂි ලක්මාලි අවදානම් තත්ව හඳුනාගත්තද සර්පිල ආකෘතිය ඔව් සර්පිල ආකෘතිය වෙරි ඒක තමයි ස්පයිරල් මොඩල් එක අපි ස්ථාවරණ අවශ්‍යතාවයන් ඒ අවශ්‍යතාවන් කලින්ම හඳුනා ගන්න ඕනේ කවුද පුතේ දිමල්ගේ ඒ ආකෘතිය ගැලපෙන්නේ ස්ථාවර වූ
ඇහුනේ සුචල්‍ය ආකෘති ස්ථාවර අවශ්‍යතාවයන් සඳහා නම් ගැලපෙන එකේ මම මෙහෙම තව වැඩි දියුණු කර ස්ථාවර අවශ්‍යතාව දින අපි පද්ධතිය සංවර්ධන කරන්න කලින් අනිවාර්යයෙන් සියලුම අවශ්‍යතා හඳුනා ගන්න ඕන අනපේක්ෂිත අවුට්පුට් ලැබෙන්න පුළුවන් කවුද යාක් කියන දිවල් කියන තවම වැඩි කරා කවුද දිමල් කිය ආකෘති සුචල්‍යද දියලනේ දියලිය ආකෘති අපි අවශ්‍යතා ස්ථාවර අර සුචල්‍යක පුතා ස්ථාවර වෙනස් වූ දෙකටම පුළුවන් ස්ථාවර නම් අවශ්‍යතා නම් භාවිතර නිවාරේ දියලිය ආකෘති සඳුන් කියන බලන්න දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කරේ මොන මොකද්ද පාවිච්චි කරන්නේ ඒ සඳහා මූල ආකෘති කරන්නේ කියලා අපි කියනවා ඉතා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කරන ඉසිමදී මොකක්ද? ශීඝ්‍රයෙන් සංවර්ධන ආකෘතිය. ශීඝ්‍රයෙන් සංවර්ධන ආකෘතිය නම් මෙන්න මේ විදිහට පුතේ අනිවාර්යෙන් දැනගන්න ඕන අපි සර්පිල එකේ තියෙනවා පියවර හතරක් කියන එක අවධාන තත්ත්වයන් හඳුනා ගන්නවා කියන එක දියැලි භාවිතන ස්ථාවර ආකෘතිය සඳහා ස්ථාවර නම් අවශ්‍යතා නම් අපි ඒකට දියැලි පාවිච්චි කරන්න පුළුවන් අවුට්පුට් එක ලැබෙන අවසාන පියවරදී අනපේක්ෂිත අවුට්පුට් ලැබෙන්න පුළුවන් සෑම පුනර්කරණයක් පස්සේ මුදු පාගෙන් නිදහස් කරන සුචල්‍ය ආකෘතිය අජයි මොඩල් එකේ ඒකම කියන්නේ. ඒතර දැනට ක්‍රියාත්මක වෙපාදේ පද්ධතියක ආකෘතියක් නැත්තම් ඒකේ ක්‍රියාවලිය පැහැදිලි කර අපි මූල ආකෘතිකරණය භාවිතා කරන ඒකෙදි අපිට පුළුවන් පරිශීලක අවශ්‍යතාවන් හඳුනාගෙන ඒකේ නේද ඒ යාලගේ තොරතුරු ලබා ගන්න පුළුවන් ඒක තමයි මූල ආකෘතිකරණය කියලා අපි කියුවේ. එහෙනම් මේ ටියුට් එක අපි ඉවරයි නේද දැනට? මේකේ ගැටලු තියෙනවා දුන්න 66යි ඉන්නේ පරිණි අඩුවෙන් වෙන්නේ නැහැ කමන්නයි මම කරන්නේ නැහැ ටිකර ගන්න. प्रश्न इंफॉर्मेशन सिस्टम මම්මික හිමින් කියලා දෙන්න නැත්තම් වැඩේ අමාරුයි. දැන් පුතේ පද්ධති විශ්ලේෂණ මෙවලම් කීපයක් පාවිච්චි කරනවා අපි. දැන් පද්ධතියක් තුල සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරන්න අපි පද්ධති විශ්ලේෂණ මෙවලම් භාවිත කරමු. මේ පද්ධති විශ්ලේෂණ මෙවලම් කීපයක් අපි පාවිච්චි අපි සිලබස් එක අපි කීපයක් පාවිච්චි කරන එකක් තමයි ඔය data flow diagrams. දත්ත ගැලීම් සටහන අපි කෙටියෙන් කියනවා DFD කියලා. DFD යොදා ගන්නවා. තව එකක් තියෙනවා අපි කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් පාවිච්චි කරනවා කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම්ස් පාවිච්චි කරනවා තව එකක් තියෙනවා ඇක්ටිවිටි ඩයග්‍රෑම්ස් කියලා එකක් තියෙනවා අපි මේ තුන තමයි අපි සිලබස් අපි ලේඛන ගැලින් සරණ කියපු තුන අපිට ඒක නම් ලොකු කොට අපි අහලා නැහැ අපි නොකරෙමු මෙන්න මේවා ටික පාවිච්චි කරලා තමයි DFD දත්ත ගැලින් සටහන් කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් සන්දර්භ රූප සටහන් ඇක්ටිවිටි ඩයග්‍රෑම්ස් ඔකට කියන්නේ අපි ක්‍රියාකාරී කියලා සිංහලිය මම පස්සේ කියන්නේ සිංහලිය අපි පහල දීලම හරි එහෙනම් අපි පොඩ්ඩක් ඊයාලු පුතේ මේක විශ්ලේෂණය මෙවලම් යටතේ ලියාගන්න පද්ධතියක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නැත්නම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පද්ධතියක ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා පද්ධතියක ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා පද්ධති විශ්ලේෂණ මෙවලම් භාවිත කරයි පද්ධති විශ්ලේෂණ මෙවලම් භාවිත කරයි ए संदर्हा अंक एक दत्त गलीम सटहन अभी कहती है कि ना DFD के ला डेटा फ्लो डायग्राम देख संदर्भ रूप सटहन मम्मी अद करने के लिए इतना वेद करते मंदिर ने गीलम संदर्भ रूप सटहन अभी कंटेक्स्ट
diagrams ඉතාම වැදගත් කෑල්ලක් මම මේ කරා මොකද මේකෙන් තමයි ඔයාලා රචනා මේ දැන් ඔය අර කරපු theory දිහේ ඒවා ලොකුවට අහන ඒවා බහුවරණ අහන්නේ දැන් මේ මම කරන එක තමයි රචනා ප්‍රශ්නේ අහන්නේ අකුරු පහල මට කරන්න දැන් 80ක් කියලා දෙකින් 62 ය මට කරන්න දැන් නැහැ කලිදු ඉන්නවද කලිදු ලතුන් සර බලන්න කලිදු කලිදු අපේ ඒක ඔකේ දුන්න මට ආයිඩන්සර් මං හැමදාම වෙනවා කියලා කලිදු ගිම්හාන ඉන්න නදොස්සන් ගියස්ගේ ලොකු ටෝක් එකක් දුන්නා සර් මං නම් ආයේ හැමදාම ඉන්නවා සර් කියලා කිව්වා අදත් නැහැනේ ඉන්නවද නැහැ නේද අපි දන්නවද උදේ මිනිස්සු ඉගෙන ගන්නවා බැරි නෑ කලිදු කියලා දක්ෂ නම් මේක ඉගෙන ගන්න අවශ්‍යතාවක් නෑ දැන් ඔය දැන් මෙතන විතර උදේ 80ක් කිපියා දැන් ලොග් අයින් වෙවි වෙන ක්ලාස් තිබිලා නෙවෙයි නෝ අයින් වෙන අනිවාර්ය වෙන ක්ලාස් එකක් නෑ දියෝ මං දන්න මේලා අපේ අපිට කරන්නේ හැමදාම මේ ඒ අවශ්‍යතාවයක් නැති කරු. එනි මම මේ කරන්නේ වැදගත්ම කැලක් නේද? මට කරන්න දෙයක් නැහැ. තුන ලියා ගන්න මම මේක අපි ඉංග්‍රීසියෙන් විතරක් දෙන්නම පස්සේ කතා කරමු. ඇක්ටිවිටි ඩයග්‍රෑම්ස් ක්‍රියාකාරී මොනවා ගැතිනේ. ඉංග්‍රීසියෙන් ලියන්න ඇක්ටිවිටි ඩයග්‍රෑම්ස්. සිංගල් නම් මට මතක නැහැ පස්සේ මම දෙන්නම් බලලා. ඇක්ටිවිටි ඩයග්‍රෑම්ස්. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම දත්ත ගැලීම් සටහන් කියන්නේ මොකක්ද කියලා මං හිමින් විස්තර කරන්නම් මොන හරි ප්‍රශ්න තුනහම මම පොඩක් පිටුවක් ඉරිඩ දීලා දිරන නේ ඔයාලට දත්ත ගැලීම් සටහන් data flow diagram දැන් පුතේ අතර මේක ව්‍යුහගත විශ්ලේෂණ ක්‍රමවේදයක් මෙයාගේ මෙයා රූප රූපිකව තමයි ඉස්සෙල්ලා මුල් ලියන්න එපා රූපිකව පෙන්නනවා පද්ධතියක් තුන සිදුවන දේ මෙහා ඒකදී පාවිච්චි කරනවා මෙන්න මේ දේවල් එකක් තමයි මෙන්න මේ සංකේත පාවිච්චි කරනවා ලියන්න එපා මේ මේක බාහිර භූතාර්ථ හඳුනා ගන්න මේක පාවිච්චි කරන්නේ මොකටද මෙහා ලියන්න එපා බාහිර භූතාර්ථ ඉලිප්සාකාර හැඩේ පොඩක් ඇලෙලා මේ ඇලෙර නැතුවක් ප්‍රශ්නයක් නෑ මෙන්න මේක පාවිච්චි කරනවා මෙහා ඍජු කෝණාශ්‍රයක් ඇඳලා මෙන්න මෙහෙම තියෙනවා මේක පාවිච්චි කරන අපි ක්‍රියාවලිය හඳුනා ගන්න ක්‍රියාවලිය කරන කෙනා ක්‍රියාවලිය process එක එතකොට මෙතනින් ක්‍රියාවලියට අංකයක් තියෙන මේක දාන ක්‍රියාවලිය ID එක අංකේ මෙතන දාන ක්‍රියාවලිය කරන කෙනාගේ නම දානවා මෙතන දානවා process එක දානවා මොකක්ද යාලා කරන්නේ මෙතන යාගේ නම තව තියෙනවා පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඒක මෙහෙම තමයි අපි අඳින්නේ දත්ත ගබඩාව කියලා අපි මෙහාට කියන්නේ මේ සංකේතයට එතකොට මේ දත්ත ගබඩාවේ මෙතන දාන දත්ත ගබඩාවේ නේම් එක දානවා මෙතන මෙතන දානවා වර්ගය දැන් උදාහරණයක් දත්ත ගබඩා කීපයක් තියෙනවා මේක මට වලට තේරෙන්නේ නැහැ මම කියන්නේ තේරෙයි අපි හිතමු අතින් ලේකර් වල ගබඩා කරන අපි කියනවා මැනුවල් එම් අකුර දාන. තව තියෙන දත්ත ගබඩාව පරිගණකේ අපි D දාන්නේ. මං හිතනවා disk කියලා අදහස වෙන්නේ ඇති. ඒක අදහස මම හරි දන්නේ නැහැ D කියලා අපි දානවා. තව එකක් තියෙනවා දැන් ඔය TM తాවකාලිකයි අත්‍යරුයි කියලා අපි අර ගොනු කැබිනට් එකක් කියලා කියන්නේ. අර 40 ෆයිල් වල දාලා තියාගන්න මොලි box එක දාන. ඒක తాවකාලික නම් ගොනු කැබිනට් මේ తాවකාලික අත්‍යරුයි. తాවකාලික අත්‍යරු ඒවා යර ටෙම්පරරි ඇන් මැනුවල් කියන අදහස මෙන්න මේ විදිහට පුතේ දත්ත ගබඩා තියෙන. එතකොට මෙතනින් දත්ත ගබඩාවේ ටයිප් එක B එක. මෙතනින් දාන්නේ ටයිප් එක වර්ගය. ටයිප් එක අත්‍යරුද මැනුවල්ද අන්න ඒවා. ඊට පස්සේ තව එකක් තියෙන මේ මේවා තමයි ගැලීම් රේඛ. අනේ ගැලීම් රේඛ වෙන්න. ඔන්න ওই ටික තමයි පුතේ ඔය DFD එකේ තියෙනවා බාහිර භූතාර්ථ තියෙනවා ක්‍රියාවලිය තියෙනවා දත්ත ගබඩාව තියෙනවා ගැලීම් රේඛා තියෙනවා ඒතර මේ සංරචනයන් හතර පාවිච්චි කරලා අපි පද්ධතියක් තුල සිදුවන දේ කතා කරන්න يعني කොහොමද වෙන්නේ මම ඒක පැහැදිලිවෙන්නේ දැන් ඔයාලා එහෙනම් පොඩි නෝට් එකක් මෙහෙම ලියා ගන්න මෙහෙම ලියමු පද්ධතියක් තුල සිදුවන දත්ත ගැලීම් සටහන් යටතේ පද්ධතියක් තුල සිදුවන ක්‍රියාවලින් පද්ධතියක් තුල සිදුවන ක්‍රියාවලින් කම
දත්ත ගැලීම් ප්‍රදර්ශනය සඳහා DFD භාවිත කරයි කෙටියෙන් මම කියන DFD භාවිත කරයි දත්ත ගැලීම් සටහන් භාවිත කරයි ඒ සඳහා පහත සංකේත භාවිත කරයි පහත සංකේත භාවිත කරයි අංක එක ලියන්න බාහිර භූතාර්ථ මේකද භූතාර්ථ මොකක් හරි කරන්න බාහිර භූතාර්ථ සංකේත අඳගන්න මෙහෙම උදාහරණ මල් වෙන මේක පරිශීලකයා බාහිර භූතාර්ථ කියලා ලියලා මේ සංකේත අඳගන්න බලන්න ගොඩාක් ඉඳ ගන්න එපා පොඩි රඳින්න නැත ඉඩමදි වේය ලොකුට අඳින්න එපා චූලිට වැඩේ කරන්න නැහැ ඉඩමදි බාහිර භූතාර්ථ පරිශීලකයා කියන රෝමක් කරලා ඉරි කැල්ලක් ගන්න සයිඩ් එක පරිශීලකයා ලියාගන්න කියටදී පද්ධතියට බාහිරින් සිටින අයවලුන් හඳුනා ගැනීම සඳහා පද්ධතියට බාහිරින් සිටින අයවලුන් හඳුනා ගැනීම සඳහා මෙම සංකේතය භාවිත කරයි මෙම සංකේතය භාවිත කරයි මෙම සංකේතය භාවිත කරයි රූපයෙන්ද නේද හරි එහෙනම් අංක දෙක ලියාගන්න ක්‍රියාවලිය ප්‍රොසෙස් කියලා අපි කියන්නේ ක්‍රියාවලිය පොඩි රඳින්න පුතේ මේවා ඉඩමදි වෙයි නැත්තම් ක්‍රියාවලිය මම මේ ලොකෝ රඳින්න ඔයාලට ඈතට පේන්න ඕන නිසා ඔයාලා චූටි රඳින්න මේ ක්‍රියාවලිය උදාහරණයක් විතරම ඉඳලා කියන්න අපි දු මෙතනින් කරන්නේ ලියන්න එපා ක්‍රියාවලියක් මම දෙන්නම් අපි මේකේ අංක එක අයකැමි තමයි යාගේ නම මෙයා අයකැමි මොකද කරන්නේ සාමාන්‍ය ක්‍රියාවලිය මුදල් ලබාගෙන ගනුදෙනු කිරීම උදාහරණ මොහොමිත දැන් මෙතන දාන්නේ ක්‍රියාවලිය මේ තියෙන ක්‍රියාවලිය ගනුදෙනු සැකසීමද ගනුදෙනු සැකසීම මෙතන ලියන්නේ ක්‍රියාවලිය මේ මෙතන ලියන අපි මෙයා කරන ක්‍රියාවලිය මෙතන ලියන්නේ නම මෙතන ලියන්නේ ක්‍රියාවලිය හඳුනා ගන්න අංකය ලියා ගන්න පද්ධතියක් තුල සිදුවන ක්‍රියාවලිය හඳුනා ගැනීමට පද්ධතියක් තුල සිදුවන ක්‍රියාවලිය හඳුනා ගැනීමට පහත සංකේතය භාවිත කරයි පහත සංකේතය භාවිත කරයි හරි මේක නම් කරගන්න පුතේ ඇඳලා මේක තමයි ක්‍රියාවලිය මේ තමයි කරන පුද්ගලයා මේක තමයි අංකය මේක අංකය අංකය හඳුනා ගන්න අංකයද මේ 1 2 3 එහෙම අංකයක් තියෙන ක්‍රියාවලිය හඳුනා ගන්න තේරුණාද මේක ලොකු රඳින්න එපා දැන් මම ලොකු රඳින්න ඕනේ පොඩි රඳින්න නැහැ
මෙතනින් දානවා ක්‍රියාවලියට අංකයක් එක වෙන්න පුළුවන් දෙක අපි දන්නේ නැහැ නේ ID කියලා කියන්නේ ID අංක ID ගණදුණු සැකසීමට උදාහරණයක් එහෙනම් මේක තමයි ක්‍රියාවලිය process එක මෙතන තමයි වෙන්නේ කරන දේ විතර ලියන්න අපි කරන දේ දැන් උදාහරණ ආහාර පිසීම මෙතන එන ආහාර පිසීම කෝකියා එහෙනම් කරන කෙනා කෝකියා කරන්නේ මොකද ආහාර පිසීම තේරුණානේ ප්‍රශ්නේ නහන්න එනම් ක්‍රියාවලිය මෙහෙම කියන්නේ මෙතන ක්‍රියාවලිය හඳුන ගන්න අංකෙ ලියනවා මෙතන කරන කෙනාගේ නම ලියනවා මෙතන කරන ක්‍රියාවලිය ලියනවා යා කරන දේ මේ ඒක කොළපාඩින් ඇන්දේ නම් කර ගන්න ඕනේ ඒතර වල මතකයි මේක කවදා හරි හරිද ඉවරනේ තව අඳිනා ඉන්නවද පුතේ අත උස්සන්න අඳිනා ඉන්නවද අඳින අය ඉන්නව නම් තව අත උස්සන්න නෑනේ එහෙනම් අංක 3 ලියා ගන්න දත්ත ගබඩා දත්ත ගබඩා දැන් පුතේ මේ දත්ත ගබඩාවක් අපි පෙන්වන්නේ මෙන්න මේ සංකේතය මෙතන තමයි ටයිප් එක දැන් උදාහරණ මන් ඩී අකුර ලිව්වොත් මේක තමයි ටයිප් එක වර්ගය වර්ගය කියන්නේ මෙතන තමයි ඒකේ නම ලියන්නේ නේම් එක දැන් උදාහරණයක් මම මෙතන ලියනවා අපි කියමු පාරිභෝගික තොරතුරු පාරිභෝගික තොරතුරු එහෙනම් මේ ඩේටාබේස් එක මොනවද කියන්නේ කස්ටමර්ස් ලගේ තොරතුරු මේකේ වර්ග තමයි D කියන පුතා ඩේටාබේස් කියන පරිගණක පාදක කියන මේකේ වර්ග කීපයක් තියෙනවා ලියන්න එපා එකක් තියෙනවා M M කියන්නේ අත්යුරු මැනුවල් කියන අදහස වෙන්න ඕන T කියන්නේ తాවකාලික T M කියන්නේ తాවකාලික අත්යුරු D කියන්නේ පරිගණක පාදක තේරුණාද එහෙනම් දත්ත ගබඩා වර්ග 4යි එකක් තමයි අත්යුරු අර උදාහරණ අපි පොලේක පෑනේ ලියනවා කියන එකක් අත්යුරු T කියන්නේ ටෙම්පරරි කියන අදහස පොල කැලකට ලියවන එක වෙන්න පුළුවන් මෙහෙම හරි තාවකාලික සමහර රැම් එකේ වෙන්න පුළුවන් ඒක තාවකාලික නේද ඒ වෙන්න පුළුවන් TM කියන්නේ තාවකාලික අත්යුරු परिगणक पादक परिगणक पादक टी डी परिगणक पादक तावकालिक अभी हार्ड डिस्क सेव करो तावकालिक सेव करने सेव करने एक टी डी ने टी एम इतरा एम कहने अत्युरु टी कहने तावकालिक टी एम कहने तावकालिक अत्युरु डी कहने परिगणक पादक दत्त गबडावन प्रदर्शने सदहा पद्धतिय तुल सिद्धुवन दत्त गबडावन प्रदर्शने सदहा पहत संकेते भावित करे पहत සංකේතය භාවිත කරන්න. එහෙනම් මේ සංකේත ඉඳගන්න බලන්න පුතේ. ඔය සංකේත කොළපාඩින් ඇතුලේ ඉඳන් සංකේත මෙටි ලියන්න එපා. උගුරු පාඩි ලියපුවා ලියන්න එපා. මේක විතරක් ඇඳගන්න. D කියලා දැම්මා පාරිභෝගික තොරතුරු කියලා ගන්නද? පහත සංකේතය භාවිත කරයි කියලා ගන්නද?
හරිද? එනවා වෙනම යටින් පේලියක් ලියා ගන්න. මෙම දත්ත ගබඩාවන් පහත ආකාරයෙන් පවති. මෙම දත්ත ගබඩාවන් පහත ආකාරයෙන් පවති. ඊට සරහතර ලියන්න දුරු පාඩේදී తాවකාලික අත්‍යුරු తాවකාලික අත්‍යුරු පරිගණක පාදක ඒ ටික ලියන්න. हर परिगणक पादक परिगणक पादक अंतिम होल क्लास तर बलम नहीं बुद्धि अभी की वो पाले पटांगन ने बेरी वे नहीं दापिटे चुट्टा किधला बलम एक ताम हरी ना वसरे तो नहीं बुद्धि एक ना हरी भी की बिने होल ले का पटांगन ने ऑनलाइन में कर्म हुई की ना काटे तो सुना बार ऑनलाइन में कर्म हुई की ना काटी බලම 64න් කී දෙනෙක් ඉන්නවද බලමු ඉන්න 64න් බලමු ඉගෙන ගන්න අවශ්‍ය අය අනිත් අපොද්ද වැඩක් නැහැ ඉගෙන ගන්න කැමති නම් මම බලන්න නෑ නෑ පුතේ ඇතුලේ ඇති මේක නැති වෙන්න බෑ යසස්සි ඇතුලේ ස්ටෙප් නෑ වැඩිලා තිබුණ නැද්ද මේක පිට කවරෙත් එක්ක 64න් 36ක් කැමති නේ මේ ටියුට් එකද අනිවාර්යෙන් ඇතුලේ තියෙන්න ඕනේ යසස්සි නැති වෙන්න කියන්නේ මේක වාගනවා මේ යසස්සි මේක දියන්නම මට මේ ටියුට් එක නැති අය කවුරුහත් මේක පිටකවරයක් දාලා නැහැ අර අරකට එක ඇතුළේ ඇත්තේ ඒ කියන්නේ ටියුට් මම දැන් පිටකවර එකයි ගහන්නේ ඒක පොස්ට් එක වැඩි සමහරු දෙය දැන් හැමදේම ගණන් ගිහලා දින අපි ක්ලාස් ඉස්සෙරි කරලා නැහැ නේ අදරන් අමාරුද අනික දැන් ගොඩක් ගැහුවොත් ළමයි ගන්නෙත් නැහැ දැන් අමුසාර මම වාගෙන අල්මාරි හතරක් විතර එකතු කරලා ළමයි ටියුට් ගන්නෑ නේ ගොඩක් අය නැති ඉඳි යන්නේ ළමයි සමහරව කරන්නේ එකක් කරන් යාත්‍රා පස්සේ නේද ෆොටෝ කෝපි ගන්න. ඊට පස්සේ ටියුට් යනවා. ඉතුරු වෙලා අල්මාරි එකයි දැන්. ඔන්ලයින් වැඩේ යන්නේ ඒක තමයි අවුල දෙන්නේ. අර හෝල් එකේ පුතේ එහෙම වෙන්නේ නැහැ. එන ළමයා ක්ලාස් ෆීස් දෙල ඇතුළට යනවා නම් දැන් ටියුට් එක වැඩෙන් එන්නේ. මුත්තම උදාහරණ දමුල්ලේ. 120 ළමයිට ටියුට් තාමද මේ පාර 38යි කියලා. ඒක නිකන් 38යි කියන්නේ. මේ ළමයි ඉගෙන ගන්නෙත් නැහැ. මාතෘමත් ටියුට් යන්නේ 70 කරන්නේ. අර 100 පැල්ල කියලා ළමයිනේ 100ක කියන්නේ. මාදලෙලින් අර 70ක ෂේපින් සාමාන්‍යයෙන් අමාරු වැඩේ කරා යන්න ඉස්සරහට ඒක ගැටලුව දින ඔන්ලයින් එකේ නැත්තම් කිසි අවුලක් නැහැ හොඳයි ඒ අපි පොතේ හැමෝම අවංක වෙනවා හොඳයි මේ රට මන් දන්නේ නැහැ ඉතින් මම නම් කවදාවත් අපි කැමැතිම නැහැ මිනිස්සු අවංක නැහැ පොතේ හැම තැනම ඉහළ ඉඳලා පහළට টপ ලෙවල් ඉඳලා ළඟට අපි ජනාධිපති ඉඳලා පහළ ඉන්න මිනිහා මිනිස්සයා දක්වා උදාහරණ විලංක අද මේ පරිසරනේ අවුරුදු 70 ගානක ඉඳලා श्रीलंका ළමයි වැළුවා දේශපාලන වැළුවා පාදිශීලිකම් වැඩි හැමතැනම එහෙම තමයි මම නෑ කියන මේ රටින් යන එක තමයි එකම බලාපොරොත්තු මහ බැංකුව ඉදලා පොඩි කෙනෙක් හැමතැනම උදේ ඉතින්ම තමයි ඉතින් අපි ඇමතිවරුන්ට බයිනනේ අපි සම්පේ සමහර ඇමතිවරුන්ට බයිනනේ ඉතින් ළමයාත් ක්ලාස් එකේ ඩියුට් එක හොරගම් කරනකොට ඒ සමහර එකේ ෆොටෝ කෝපියක් ගන්න ඕනි බැරි නම් කිසි ප්‍රශ්නයක් නෑ එහෙම නෙවෙයි පුළුවන්කම තියෙදි පුතේ එහෙම වැඩ කරනවා
अंक हतर दत्त गली दत्त गली दुते दत्त गली दत्त गली मेन अभी लियागंड दत्त गली लियागंड पद्धति सिधुन दत्त गली पद्धति सिधुन दत्त गली प्रदर्शनीय किरीम संदह पद्धति सिधुन दत्त गली प्रदर्शनीय किरीम संदह मेम संकेत भावित कर मेम संकेत भावित कर मेम संकेत भावित कर इतर इतना पद्धति दत्त गलायां प्रदर्शन मेन मे ईतल पावित कर उदाहरण बैंक बैंक पद्धति मेक पलवी कौल मेक मुदल कौल मुदल कौल मेत लसन गैल अयकमे अड़के लसन अयक देना जूट को याकना पारीशील एक पारीशील मे आहन वहत अपडेट कर जूट ऐड कर जूट इन मे हरि परीशील परने परीशील परीशील विमसीम सिद्धुत अपडेट करना शेष विमस अकाउंट बैलेंस शेष विमसीम का आयक अत आयक दत्त गबड़ा शेष दत्त गबड़ा गिनुम शेष मेक दत्त गड़ परगणक पार्मा गिनुम तोरतु गिनुम तोरतु अयकमी मुदल काल अयकम गिनुम तोरतु गिनुम तोरतुरु विमसाय लागनी तोरतुरु लागनी अरे मेके मे पेद रिक्वेस्ट अला विमसाय कमसाय इतकोट पुलवा जूट पुलवा मे गिनुम तोरतु मे आड़े मे आगे शेष मैं उदाहरण जूट पुलवा मियाल पस मिया गिनुम तोर विमसला गिनुम तोर एरगन मे गिनुम तोर जूट दे गिनुम शेषे दे हई मंकिया एहम नेतु जूट पुलवंद केलिम गिनुम तोर डेटा बेस पुलवंद बेरे पुलवंद बेरे जूट के अनांगी बोडा कई मैं अकाउंट बैलेंस पुलवा पड़के डेटा बेस एक्सेस कर जूट तीरना बाहर भूतार्थे कवदावा दत्त गबड़ावड़ रिजु प्रवेश क्रियावल इलाट दिनासिया बाहर भूतार्थे कट रिजु दत्त गबड़ावकट प्रवेश तब कारण मेक दिन गिनम तर तब दत्त कबड़ा मेक दिन परशील तुर परशील तुर
දැන් පුළුවන් මේ දත්ත ගබඩාවට ගිහිල්ලා තොරතුරු ලබා ගන්න බෑ. දත්ත ගබඩා දෙකක්ද මෙයාට පණ නැහැනේ ගිහිල්ලා. මෙයා මිනිස්සෙක් නෙවෙයි, හියුමන් නෙවෙයිනේ. එයාට බෑ තවත් දත්ත ගබඩාවකට ප්‍රවේශිනේ. ඔන්න දැන් කොන්දේසි දෙක. තේරුණාද? හරි. එහෙනම් ලියා ගන්න මෙහෙම. මාත්‍රිකාව උතනින් ලියන්නේ තව පොඩි කැලක් මම අද කරන්නේ. මාත්‍රිකාව දිහා ලියා ගන්න. DFD නිර්මාණයේදී DFD නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු නැතනම් DFD නිර්මාණයේදී භාවිත වන කොන්දේසි DFD නිර්මාණයේදී භාවිත වන කොන්දේසි කොන්දේසි කීපයක් අපි පාවිච්චි කරමු DFD නිර්මාණයේදී භාවිත වන කොන්දේසි ඉතා වැදගත් නේද පළවෙනි එක බාහිර භූතාර්ථයක දත්ත ගබඩාවකට කියන්නේ බාහිර භූතාර්ථයකට දත්ත ගබඩාවකට ඍජුව ප්‍රවේශ විය නොහැක ඍජුව ප්‍රවේශ විය නොහැක බාහිර භූතාර්ථයකට දත්ත ගබඩාවකට ඍජුව ප්‍රවේශ විය නොහැක කවදාවත් බාහිර භූතාර්ථයකට ඩේටාබේස් එක ඇක්සස් කරන්න බෑ දැන් මම ගිහිල්ලා අවුඩ නංගි අයින් වෙන්න කියලා මගේ ඩේටා මගේ account balance එක බලන්න මට බෑ මට යන්න ඉල්ලන මම පොත දීලා මම කියන අප්ඩේට් කර දෙනවා මිස් කියලා කියන්න ඕන එතකොට යා අප්ඩේට් නැතුව මම IT කරන්නේ මම දන්න ඔයාලට වඩා කියලා එහෙම කරන්න බෑ එහෙම කරන්න බෑ එහෙනම් බාහිර භූතාර්ථයකට දත්ත ගබඩාවට ඍජුව ප්‍රවේශ ඍජුව බැරිය වක්‍ර පුළුවන් ඍජුව ප්‍රවේශ විය නැහැ දෙවෙනි එක දත්ත ගබඩා දෙකක් අතර දත්ත ගබඩා දෙකක් අතර ඍජුව දත්ත ගලා යාමක් සිදු වෙනවා දත්ත ගබඩා දෙකක් අතර ඍජුව දත්ත ගලා යාමක් සිදු විය නොහැක දත්ත ගබඩා දෙකක් අතර ඍජුව දත්ත ගලා යාමක් සිදු විය නොහැක හරි අපි පොඩි උදාහරණයක් කරමු දැන් ටියුට් එකේ ඉඩ මදි නම් කොළ කෑල්ලක මේ ප්‍රශ්නේ වේල කරමු ටියුට් එකේ ඉඩ මදි නම් උතන හිස්තැන ඉඩ මදි නම් කොළ කෑල්ලක ඉල කරමු තියනවා උතනම කරමු ඔන්න ලියා ගන්නක ප්‍රශ්න අපි ඔය ටියුට් එකේ ප්‍රශ්න කරන්න කලින් පොඩි තව ප්‍රශ්න 10ක් ඉත පොතේ ලියෙන්න කොළ කෑල්ලක ලිය පොතේ හරි ගමන් නැහැ කොළ කෑල්ලක හරි ගමන් මගෙත් එක්ක නම් ප්‍රශ්න ලියන්න මේ වයිට් බෝඩ් වලත් මගෙත් එක්ක ලියන්න පරිශීලකයා බැංකු ශාඛාවට ගොස් බැංකු ශාඛාවට ගොස් මුදල් කවුළුවේ සිටින අය කැමිගෙන් අය කැමිනේ යට කියන්නේ අපි කැෂියර් කෙනෙක් නේද අය කැමිගෙන් බැංකු ශේෂය විමසා සිටි බැංකු ශේෂය විමසා සිටි අය කැමි ඔහුගෙන් ගිනුම් අංකය මෙයා පොත කියලා නෑ ඉල්ලා සිටි දැන් ගිනුම් අංකය විමසීම සිදු කරයි ගිනුම් අංකය
විමසීම සිදු කරයි. එයා ගිනුම්මේ අංකය අහන. පරිශීලකයා අය කැමිට ගිනුම් අංක ලබා දීමෙන් අනතුරුව අය කැමි ගිනුම් අංකයට අදාළව ගිනුම් විශේෂය ගිනුම් තොරතුරු දත්ත ගබඩාවෙන් ලබා ගන්න. එයා ඩේටාබේස් එකෙන් ගන්න. ඒතර ගන්නකොට ඊතර එන්න ඕන අය කෙනෙක් පැත්ත නේ. ලබා ගන්න. ඉන් අනතුරුව ඔහු ගිනුම් ශේෂය පරිශීලකයාට ලබා දෙයි. මම පොඩි සිදුවීමක් කරේ. පොඩි සිදුවීමක් ලේ. ගිනුම් ශේෂය පරිශීල ලබා දුනායිත් මං කියන්න බැන්නා. පරිශීලකයා බැංකු ශාඛාවට ගොස් මුදල් කවුළුවේ සිටින අය කැමිගෙන් බැංකු ශේෂය විමසා සිටි. අය කැමි ඔහුගේ ගිනුම් අංකයේ අය කැමි ඔහුගේ ගිනුම් අංකයේ විමසා සිටි. නැත්නම් විමසීම සිදු කරයි. පරිශීලකයා අය කැමිට ගිනුම් අංකය ලබා දීමෙන් අනතුරුව අය කැමි ගිනුම් අංකයට අදාළව ගිනුම් ශේෂ ගිනුම් තොරතුරු ගබඩාවෙන් ලබා ගනි. ඉන් අනතුරුව ඔහු ගිනුම් ශේෂය පරිශීලනය ලබා දෙයි. ඔන්න දැන් DFD එක මම අදින්නම් මගේ මං අදින්න හිට බලන්න ඉස්සලා වෙයි. දැන් කවුද මේකේ බාහිර භූතාර්ථේ පරිශීලක යන්නේ ඔන්න මං එනම් පරිශීලක ගන්න. මේ ඇලයිර ගෙවෙලකට ප්‍රශ්නයක් නෑ පුතේ. පරිශීලකයා and තව කවුද ඉන්නේ ඔකේ බාහිර භූතාර්ථයක් ඉන්න මං sorry ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලිය මම මේ හරියෙන් අඳින්නම්. කවුද ක්‍රියාවලිය කරන්නේ? අය කැමි. අය කැමි. මේකේ අංක 1 කියලා දාමු. කැමති අංක නැතුව තියෙන්න පුළුවන් ඈ. එයා කොතරද වැඩේ කරන්නේ? මුදල් කවුළුව. කවුළුවේ ක්‍රියාවලිය ලිව මුදල් කවුළුවනේ යන්නේ. මෙතන තව ඉන්නවා කවුද? දත්ත ගබඩාවක් තියෙනවා. එතකොට ලියන්න මෙයාගේ ඊතලයේ දැම්මා කවුද අහන්නේ පරිශීලකය කාගෙන්ද අහන්නේ අයක වෙන අයකේ පැත්තට නේද ඊතල යන්න ඕන මෙයානේ අහන්නේ මෙයාගේ එහෙනම් යනවා ගිනුම් ශේෂය විමසීම තේරුණාද ඒ කිව්ව කතන්දරේ ගිනුම් ශේෂය ඇහුවා අයකෙමි ඔහුගෙන්
ගිලුම් අංකය විමසීම කරනවා. ආ දැන් මෙයා අනිත් පැත්තට අහනවා මට ඔයාගේ ගිලුම් අංකය දෙන්න. එහෙනම් කවුද අය කැමී අහන්නේ මෙයාගේ නිසා ඊතරේ මෙයාගේ පැත්තට ගියා. මෙයා ගිලුම් අංකය විමසීම කරනවා. ගිලුම් අංකය විමසීම ගිනුම් අංකය විමසනවා පරිශීලකයාගේ ඊට සම්බන්ධ කරන පරිශීලකයා පරිශීලකයා අය කැමිට ගිනුම් අංකය ලබා දෙයි ආ එහෙනම් මෙයා මොකද කරන්නේ ගිනුම් අංකය දැන් හරි ලබා දෙනවා කියලා කියන්න ඕනේ නැහැ මුදී ගිනුම් අංකය ලබා දෙන්න ඉන්නේ ගිනුම් අංකය ලබා දෙන්න නැත්නම් ගිනුම් අංකය කියලා තැති මේ දන්නවා මෙහෙට යන්නේ කියලා ගිනුම් අංකය කියලා දැම්මත් ඇති ඉතල යනවා ලබා දීම ගිනුම් අංකය ලබා දී නැත්නම් ගිනුම් අංකය කියලා ලිව්වත් ඇති ඒක දන්නා මෙහෙට යනවා කියන එක හරි ඊළඟට ඊටස් මොකද කරන්නේ අය කැමී ගිනුම් අංක රදාලව ගිනුම් විශේෂය ගිනුම් තොරතුරු කපඩාවෙන් ලබාගෙන ආ දැන් මෙයා මොකද කරන්නේ මේකෙන් ලබා ගන්න අය කැමීගේ පැත්තට මොනවද ලබා ගන්න මෙයා මේ පැත්තට ගන්නවා ගිනුම් විශේෂය නේද ගිනුම් අංක රදාලව ගිනුම් විශේෂය ලබා ගන්නවා මෙයා මේ පැත්තේ ගිනුම් විශේෂය දැන් මොකද ලබා ගන්නවා කියලා කියන්න ඕනේ නැහැ දැන් අර මම කිව්වේ මෙතනත් මේ ගිනුම් අංකය කියලා තිබ්බනම් ඇති අය ලබා ගන්නවා කියලා කියන්න එපා එහෙම තමයි අපි කරන දේ ලියන්නේ නැහැ පුතේ විමසීම කියන එක නම් කමන්නේ නේද ඒක ලියන්න යන්න එපා එහෙම ගිනුම් අංකය උඹද දැන් දන්නනේ ඊතරේ ගිනුම් අංකය මේ පැත්තට දෙනවා කියලා දන්න ගිනුම් අංකය මෙහෙට ලබා දෙනවා නේ ලබා දෙන්න ලිව්වට වැරදි නෑ දැන් මේ පැත්තේ කොහොමද මෙයා ගිනුම් තොරතුරුගේ ගිනුම් විශේෂය ලබා ගන්නවා ඒතර ඊතලෙන් දන්නවා මෙහෙම එනවා කියලා දැන් ඊතලෙ මෙහෙම දන්නවා ගිනුම් අංකයට මෙයාට දෙන්නේ කියන්නේ අය ලියන්න ඕනේ නෑ ගිනුම් විශේෂය තොරතුරු ගවඩායි ලබාගෙන මොකද කරන්නේ ඉන් අනතුරුව ඔහු ගිනුම් විශේෂය පරිශීලන ලබා දෙනවා මෙයා මොකද කරන්නේ දැන් ගිනුම් විශේෂය මෙයාට දෙනවා අය ලබා දෙනක ලියන්න එපා පුතේ ගිනුම් විශේෂය කියලා වරන් ඇති ගිනුම් ශේෂය ගිනුම් ශේෂය දන්නවනේ ඊතලේ දෙන්නේ ලබා දෙනවා ඊතලේ දාන අපි අය සාමාන්‍ය අපි ලියන්නේ නැහැ ලබා දෙනවා කියලා ලියන්නේ නැහැ මේක තේරුණාද ඔයාලට තේරුණා තුසනවල දැන් 55 ඉන්නේ 25 කට ගිහිල්ලා 25 ගිහිල්ලා නැහැ නේ 80 ක් ප්‍රිය කියන්නේ 25 ගිහිල්ලා නේ තේරුණාද ඔය වාක්‍ය කියව කියවා මේ අර විමසීම නම් අහන්න ගිනුම් ශේෂය ලබා දී මේවා ලියන්න යන්න එපා පුතේ ගිනුම් ශේෂය කියලා විතරක් ලියවනම් ඇති එහෙනම් ඔක ඇඳ ගන්නකො අපි ලබන සතියේ ලොකු ප්‍රශ්න කරමු ටියුට් එකේ ඊට මදි වෙලිය යන ටියුට් එකේ ප්‍රශ්න ගා දීලා දෙනවා පුතේ මම ඊට අමතරව තව ප්‍රශ්න ගොඩක් මම කරන්න හිතන් ඉන්නවලු මේ දැන් ටියුට් එකේ ප්‍රශ්න කරන්න කලින් අපි මේ වගේ ලියලා ප්‍රශ්න ටිකක් කරලිමු ඒවා කොළවල වගේ මේ නැත්නම් ප්‍රශ්න මම දීලා දෙනවා මේ ගොඩක් තියෙන ප්‍රශ්න මේ පාස් වේ ප්‍රශ්න දාලා දෙන්න මම මේවා කරන්න කලින් අපි දෙක තුනක් තාම පොතේ කරලා ඉමු. ඒක හොඳයි. හරි මේක ඇඳ ගන්න වෙනවා. අර වාක්‍ය කියව කියව ලකුණු කරන්න දින වෙනම නෙවෙයි. ඕකේ කියලා දින ලකුණු කරන්න. ඊතල හරි වැතර දාන්න ඉච්චයි. කාගෙන්ද කාටද? තේරවානේ. හරි ලේසි ඉතින් මේවා. නමුත් ළමයි DFD අමාරුද? මේකට හේතු කිව්ව අද ඉන්නවා 80ක් කියලා දැන් 55 ඉන්නේ. ඒකෙමුත් තේරලා දින 24 අත උසරේ. ඉතින් සමාන කට්ටි අත ළඟ නැද්ද දන්නේ නැහැ නේ. මේ 55 ලොග් වෙලා ඉත 55 පුතේ බලන් ඉන්නවද දැන් එලා වෙන වැඩ කරනවා වෙන්න පුළුවන් නේද තමයි ප්‍රශ්නේ නේද ඔන්ලයින් අධ්‍යාපනයේ කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රධාන ගැටලුව තමයි සහභාගී වීම සහ අවස්ථාවේ අවුල තියෙන්නේ කවන්න ඕන පෑන ගිලිවත් ගැටලුවක් නැහැ පැන්සල් ගිලිවත් කවන්න ඒ ගැටලුවක් නැහැ විභාගයේ පෑන ගිලිය පැන්සල් ගිලින එක ඉත වාසි වැරදුන මකර හදන්න පුළුවන් පෑනේ ගිලිව තමාරු වෙන්නේ ප්‍රශ්නේ නම් අහන්න පුතේ බලන්න මද මේ කලින්ම මට තාමද කිසිම සර් අද නම් ආය මේ පාර නම් අතාරින්නේ නැහැ පරි දැන් අදාරුනා සර් හිටියේ නැහැ පිළිවෙලට දැන් මේ කරන් දිගටම ඉන්නවා වරක් නැහැ නේ පොර අදව නැහැ මිනිස්සයා එමු උදාහරණ කලින් දුගෙන එක පුද්ගලෙක් විතරයි ඉතින් ඔය වගේ අය තමයි වැඩි අපි පන්නේ මට හරි දුකයි පුතේ ඇත්තටම දැන් ඔය අර බයෝ කරන ගුරුවරු කිමිස්ට් කරන ගුරුවරු මගෙට කතා කරා මෙයාලා කියන්නේ ඇලෝ ඇලෝ කලින් කියන්නේ මේ මාර උනන්දු කියන ළමයි ඒ ළමයි කාගෙන කෙනෙක්
කීයට ක්ලාස් එක මතන රෑ 12ට දැම්මත් එනවා ෆ්‍රෙන්ඩ් උනන්දු ඒ ළමයි 300ක් ලොකුන 300ම ඉන්නවා කියලා කියන්නේ අපේ අය අද හිටියේ 80යි ලොකුන ඒකෙත් දැන් ඉන්නේ 50 ඉතින් අවුල් පුතේ හරිනේ මම ඔන්ලයින් අකමැතිනේ ප්‍රධාන හේතුව උන් ඔය වැඩේ නිසා ක්ලාස් එක අපි යන්න දෙන්නේ නැහැ මේක බෑනේ මේ හිටින් යන අය අතින් අල්ලවත් නවත්ත ගන්න බෑනේ හරි අඳිනා ඉන්නද පුතේ තාම අතුස්සන් අඳිනා ඉන්නවනะ අඳින අය ඉන්නවනะ අතුස්සන් ඉන්නවනේ හරි අඳගන්න අඳගන්න ඒ ඔන්ලයින් එක ලේසි නැත්නම් මට ලේසි මම ගෙදරින් නම් මට හිතනවා ළමයි වැඩේ කරගන්න නැද්ද කියලා හිතනවා පුතේ කරගන්න ටික කරගන්න අනිත් අය නෑ නේද නවුරක් තියෙනවා ඔව් වැඩි දෙයක් වෙනවා ඒක හේතුව තමයි පුතේ අපි කාලේ වැඩි ඉන්න දැන් අපි හෝල් පටන් ගත්තා දැන් නම් පුළුවන් නෑ වර පැය තුනක් ඉඳලා ක්ලාස් එක දාගත්තා ඒත් දැන් වැඩි අපි දුමු මම දැන් දිනු දෙකට පටන් ගන්නවා දෙක පහ කිව්වොත් මොකද දෙකට බෑසර් අපිට ක්ලාස් සෙට් තුන අංජන සෙට් සිංගල් ක්ලාස් එක ඕම ඕම ඔන්ලයින් එකේ කරදර එකක්වත් නෑ නේ මට කියන්න පුළුවන් වීඩියෝ එක බලන්න කියන්න පුළුවන් බැරි නම් වීඩියෝ එක බලන්න කියන්න පුළුවන් මේකෙ ඉතින් හෝල් එකේ දාන්න මට එහෙම බෑ ඊළඟ සවල කාඩ් මාකර් ඇතුළට දාද්දි එලා යන්නේ ඊළඟ සවල කෑ ගහන සමහර මාතලේ කියන ඔලේ ගැටුනේ නැහැ දඹුල් එකේ එපා වෙන මට මතක් වෙදි කිසිර දඹුල් හෝල් ක්ලාස් එකයි වැඩ කරන්න නැතිව 175ක් දුන්නා එන්න ඇවිල්ලා කච 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 ගහනවා අර දෙමළු පඩි ගත්තා ගැත්තා හරි කරදරේ මට ඊළඟ ඒ ළමයි කන්ට්‍රෝල් කරන්න මම තරහා ගන්න ඉතින් එපා දැන් මේක මට ලොකුවට තරහ යන්නේ නේ මොකද මම තනියෙන් මෙතන ඉන්නේ ඔයාලා මොනවා කරේ මට පිළිගන්නේ මේ ඒ අවුල තියෙනවා නේද දඹුල්ලේ ඔය ටියුට්ස් ගන්න නැතුව ඒ අතෑම දෙන්න අර කෑ ගහන පොරවඩිය තමයි ටියුට් ගන්නෙත් නැහැ ඉගෙන ගන්නෙත් නැහැ බලන්න මොනවත් නෑ ඉතින් එන හෝල් පටන් ගත්තම වෙයි ආවනේ ඇවිල්ලා ඉදී ආව කෑ ගහන මාලා දාගෙන මේ වලලු දාගෙන ඉන්නේ තරහට නෙමෙයි තිබුනේ දුකයි ලංකාවට වෙන දේ අපේ තරුණ ජීවිතේ නේ ඕනේ යන ආශ්‍රයයන් වැඩක් කරන්න පුළුවන් ළමයි ඉගෙන ගන්න බැරි නෙමෙයි වෙයි අවශ්‍යතාවන් ටික හරි තව අඳිනා ඉන්නවද පුතේ නෑ නේද එහෙනම් අපි අදට නතර කරමු ඔයාලගේ පේපර් ක්ලාස් එක අපි අගහරුවර දාමු පුතේ සඳර බෑ මට ක්ලාස් අර 23 අය උදේ ක්ලාස් එක යනවනේ ඔයාලට නම් අපි දාමු ක්ලාස් එක අගහරුවර දෙන හැමෝටම පුතේ පරිස්සමින් හැමෝ උසරණයි පරිස්සමින් ඉන්න ඈ හරි පුතේ හරි ගුඩ් නයිට් ආයුබෝවන් බීලික දාන්නම්මා